සන්නයි සියලුදිනාටම ධරම සභා මණ්ඩපේ වැඩවාසේත් කරන ගෞරවනීය මහාසංගරත්නය අවසරයි එවාගේම මේ අවස්ථාවට සහභාගි වන මේ ධර්ම සභා මණ්ඩපේට සම්බන්ධ වෙන සියලූම පංවතුවෙනි පින්වතියනී. බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු පරිදි ඉරුදිනයන් හි පවත්වන්න ටේදෙන සදහම් කතිකාවතත් සමග සම්බන්ධ වීමටයි. මේ උතුම් කරතල්විය සංවිධානය කරමින් ඉරුදින සතක් මෙ වැඩ සටහන අකණ්ඩෝ පවත්වාගෙන ඇමට උරදනු ලබන්නේ අපේ කලනමිතුරු ජාත්‍යන්ත්‍ර සංවිධානය පින්වන්ත පින්වතුන්. විශේෂයෙන් පෙර පවත්වන්නට දුණු දබදිව කතිකාවත නතුම් වැඩසටහනින් පසුව ඒ මාතෘකාව ඒ තේමාව පදනම් කරගෙන බෙදාගන්නට එදනු තවත් අනුමාතෘකා හතක් යටතේ මේ දේශනාමාලා පැවැත්වන බව මිට පෙර නිදේශනාවට සහභාග විච්ච පින්නතුන් දැනුවත් බව අපි දන්නා කාරණාවක්. ඒ අනුව සැබෑ ශාසන ඉතිහාසේ දඹදව කතිකාවතින් ඔබබට පියවර සතක් යන තේමාව යටතේ සිව්ුවනි වරට සංනිධානය වෙන අද දින ධර්මදේශනාව අද සදහම් මණ්ඩපේ, සදහම් කතිකාවත්තෙහි මාතෘකාව බවට පත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්නි දේශනා කරපු පාලිභාෂාව. ඒ උතුම් මාාතෘකාවයටතේ අද දිනේද මේ උතුම් සදම් මණ්ඩපය මෙහැවනු ලබනවා. මීට පෙර අපපි සාකච්චා කරන්නට ේෙදන දැනුවත් එන්නට එදුන මේ උතුන් කර්තව ව සිද්ධකොු ලබන්නේ ත්‍රයි නිකායික මහා සංගරත්න සාමූහිකත්වය මත බව. එයනුව සෑම දිනකදීම පවත්වන්නට එදන සෑම ඉරුදින වැඩසටහනකදීම අපට විශේෂිත සිද්ධීම් රාශයක් සිද්ධ වුණා එතමයි. ඒ ඒ නිකායන් අරමුණු කරගෙන පදනම් කරගෙන අතිගෞරුවවනය මහනායික ස්වාමින්ද්‍රයන් වහන්සේලා අනුනායක වාමින්න්දරැන් වහසේලා පහට ලබාදින්නටඒ දුණ සුභර්ශීෂන පනිිමිට. ඒය අනු අදදිනයේදීත් අපි භාග්‍යවන්ත වුණා මහාවිහාර වංශික ශ්‍යයාමූපාලි මහනික්කයි, අස්කිරි පාර්ශවය නියෝජනී කරමින් සුභාර්ශීංෂන පණවිඩයක් ලබාගෑනීමට ඒ අනුව ඒ මහාවිහාර පාර්ශවයේ ඒ අ ඒ මහාවිහාර වංශික ශ්‍යයාමූපාලි මහනික්කයි, අස්කිරි පාර්ශවය නියෝජනී කරමින් ද දිනේදී අප වෙත සුභාශීංෂණ පනිිවිඩය යොමු කරුණු ලබන්නේ මහා විහාරවාංශික ෂයාාමූ උපාලි මහානිකායි අස්ග පාර්ශවේ අනුනායක දූරන් දර ගෙඩිගේ රාජ මහා විහාරාධීපති අවසරයි අති පූජනය වේන්ඩරුවේ උපාලි අනුනායෙක මහා ස්වාමින්දරන් වහන්සේ ලබාදුන් ඒ සුභාශීක්ෂන පනිිඩේ මොත්තද අප ආාධන කර සිටන කලන නිිතර සමහයට එඋතුම් පනිවිඩය අප පිතුම් ඉදරයේ ඉදිරිපත් කරන හැටියට මේ කාලයේ ඇතැම් පිරිස බුදු දහම දහමට නොයෙක් දුර්මට ඉදිරිපත් කරමින් ධර්මය අධර්මය බවට පත්කිරීමටත් ඒ වගේම උතුම් ශ්‍රී සද්ධර්මයට නිගා කිරීමටත් කටයුතු පෙරමින් සිටිනනා ආකාරයක් දැක ගන්නට තිබෙනවා ඒ වගේම චව පිරිසක් ිටට වෙනත් සංස්කරන ඉදිරිපත් කරනවා තාව පිරිසා පාලි බාසාාව ඇතම් වචන සඳහා වෙනත් පද හඳුුණවා දෙෙනවා ළට බුදුහාම්දුරුවෝ ලංකාව පුදුනා තාව පිරිසක උදන් අනනවා මේ විදිිය දුර්මට සමාජගත කිරීමට ප්‍රබල වෑයමක පිරිසක් දී සිටන පරිසරයක සම්බුද්ධ ධර්මය නිර්මලත්වය ආරක්සා කර ජැනීමේ අව්‍යතාවේ කාලීනව උදවී තිබෙනෝ දඹදිව ධර්මාශෝක යුගයේ පටන් නිර්මල බුදු දහම රැජබෙන එකම රට අපේ මේ ශ්‍රී ලංකාවයි බටහිර අධිරාජ්‍ය යුගයේ සිට මේ රටින් බුදුදහම නැතිකර දැමීමට විවිධාකාරයේ බලවේග කියාත්මතු වීතිබෙන තුගසි ලන්දේසි ඉංග්‍රීසි මේ සියලු ජාටීන් සියවත් හතරක කාලයක් අවුරුදු හාරසීයකට වැඩි කාලයක් උත්සාහ ගත්තේ අපේ රටේ පාරම්පරික බෞද්ධෝ ඔවුන්ගේ ආගමට හරවා ගැනීමටයි ඒ වුනත් ඔවුන්ගේ උත්සාහය ඔවුන් හිතපු තරම් සාර්ථක වනේ නැහැ ඒ අධිරාජ්‍යවාදී පාලනයෙන් අපි නිදහස්වී මේ වෙන විට අවරුදු හැත්තෑ දෙකක් ගත වී තිබෙනවා. එදා ඔවුන් උතුම් බුදුදහම් මේ රට නැතකර දැමීමට ගත්තාාව උත්සාහය අදටත් මේ රටේ ඉතා සියුම්ම අදර්ශමානව හොරරහසම ක්‍රාත්මක වන බව අපට පෙනී යනෝ. ජැන්දැම් බුදුදහම විනාශකිරීමට යොදාගන්නේ දා මෙන් ප්‍රසිද්ධිය නැගී සිිටීමෙන් නොවේ දැන් ඒකාරය ඉටු කරන්නේ බෞද්ධයන් ලෙස පෙනී සිටමින්ය. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වය ඇතමුන් වයකාරය සිවරට මුවාවීද සිදු කිරීමයි. දැන හෝ නොදන භික්‍ෂු සමාජයේ ඇතැම් පිරිස් නැදිහත් වේ බුදු සතුනේ පරිහානියට අදාළ කටයුතු කිරීම අපේ අභාගියයක්. බුද්ධධර්මය පමණක් නොව අපේ සංස්කෘතිය අපේ සභ්‍යත්තය අපේ සදාචාරය අපේ නන්්‍යතාවේ අපේ උරුමය මේ සියල්ල විනාශකිරීමේ කුමන්ත්‍රරණ අද ක්‍රාත්මත වෙනවා. එනිසා අපි අවදීන් සිටියයුති උතුම් බුදුසත් වන විනාශ කිරීමට කුමන්ත්‍රණය කරන කුමන්ත්‍රණකරෝ හැඳිනගැෙන ඔවුන්ට විරුද්ධ නීතිානුකුළව කටයුතු කිරීම වෙනුවට බොහෝවිට සිදු කරෙන්නේ ඒ සඳහා ඔවුන්ට උදව්දීමයි. බෞද්ධ විරෝධී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන භික්‍ෂු සමාජයටද ඇතුල්වී ඇදද යන්න සාධාරණ සැකයක් අද අපට ඇතිවී තිබෙනවා. ධර්මය වරදවා වටහගත් භික්‍ෂුන් බුද්ධ කාලේද මජිමනිකායේ අළගත්ද පම සූත්‍රයන අරි්ට භික්‍ෂුව එබඳු කෙනෙක් බුදුන් වහන්සේ ධර්මය පැහැදිලි කරගෙනු ලැබුවත් අරිට භික්ෂුව තමන්ගේ මතයේම ජැඩවත් සිටිය එතනදී තමයි බුදුරජාණන් වහන්සේ වදාාල හිස් මිනිසුන් බුදුබණ හොඳින් වටහා නොගන්නා බවත් සර්පයකුගේ වලිග ඇල්ුවත් ඒ සර්පයා ආපස්ු වැරි ඒ මිනිසාට දෂ්ට කරන්නාසේ ධර්මය වැරදි ලෙස වටහා ගත්තොත් එහි අනිටු ප්‍රතිඵල ඒ තැනැත්තාටම ලැබෙන බව. අද නිදහස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් ලබාදී ඇති අයිතිය උපයෝගි කරගෙන සත්‍යය කරුණු වසංකරමින් බෞද්ධ ජනතාව නොමග යවන පතප ිය වෙන ඒවා වැලක්කීමට නීතියෙන් ඉඩක් න ඒවාගේ ඒ පොතපත ඉතා ී වෙළ පොලට ඇතුළු කරන පාටකයා මේ පො නිලදීගෙන කියවනවා ඉ පසු ඉ පසු ඇතුළත් මිත්‍යාධර්ම පිළිගන්නවා ඒ තුළි විශාල සමාජ පරිහානයක් සිද වෙනවා එ නිසා පොපත් ප්‍රකාසයට බාරගන්නා පෝතන් ප්‍රකාශකයන්ටද දැඩි වගකීමක් දැඩි වදකීමකින් කටයුතු කිරීමේ අයිතියක්න් විශේසිෙන් තිබන බව අපි මේ අවස්ථාවේදීසිහිපත් කරන්ට කැමතිී ධර්මග්‍රන්ථ කියවන පාඨකයාද ධර්මග්‍රන්ථ මලදී ගැනීමේදී සුදුසුම ධර්මගන්ථ තෝරා ගැනීමට ප්‍රවේ සංවය යුතු වෙනවා මේ පිළිබඳව දැඩිව සොයා බැලීමට බුද්ධ ශාසන අමාත්‍යන්සයටද ලොකු වගකීමත් තිබෙන බව අපි සිහිපත් කරන්ත කැමති දෙදස් පන් බුද්ධ ජයන්තිය මුල් කරගෙන බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා නමින් සැකල්සුනු ධර්ම ග්‍රන්ථ සමූහය තමයි අපේ ජාතිය සතු අනර්ගතම වස්තුව වන්නේ මෙම උතුම් ධර්මග්‍රන්ථ සැකසුනේ ආවාට ගියාට එක දවසකින් නොේ ධර්මශාස්ත්‍ර විසහි නිපුනවු අග්‍රගන්ය බෞස්රෘත විද්වත් යතීන්ද්‍රයන් වහන්සේලා වසර ගණනක් තිස්සේ විශාල කැපකිරීමකින් පසුවයි. විශේෂෙන් ය නිසා එකනට හිතන හිතන විදිට යකීල්ද්‍රයන් වහන්සේලාගේ ධර්මත් ඥානයට භාෂාවට ඒවගේම හසල දැනුමට අභියෝග කිරීමට අපි කිසි සේතුන් ඉඩ නොතැබිය යුතුකයා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමති තෙරුවන්සාරණයි. එෙලෙස අදදිනයේදී අපිට සුභාශීංෂනයන් සිදු කරන්නු ටෙදුුණ මහා විහාරවංශික ෂ්‍යම උපාලි මහානිකායි අස්කිරි පාර්ශයවය අනුනායක දූරන්දර, ගෙඩිගේ රාජ මහා විහාරාධීපති අතිපූජනයේ අවසරයි වේන්ඩරුවේ උපාලි අනුනායක මහාසාමින්දරයන් වහන්සේ විසින් මේ වෙලාවේ කලනි නිත්‍ර ජාත්‍යන්ත්‍ර සමෝහය වෙනුවෙන් ති ගෞරවනී අපගේ අනුනායක මයින් පාණන් වහන්සේට මෛත්‍රීපූරකොව පුර්ුණ්‍ය අනුම ෝදනාකොට සිටිනවා. ඒවාගේම තමයි මේ උතුම් සම්බන්ධී කරණය සිදුකරමින් මේ ස්වභාශීංෂන පණිවිඩේ අපවෙත ලබාදීමට කටයුතු කරන්න ටෙදනු මහා නියමවාණන් වහන්සේ බවට පත්වෙන්නේ රාජකීය පණ්ඩිත අවසරයි කොත්මලේ කුමාර කාර්ශප අතිගෞරුවනීය අපගේ පණ්ඩිත හමුදුරණන් වහන්සේ. අතිගෞරවණී පණ්ඩිත හමුදුරණන් වහන්සේටත් මේ මහොතේද ගෞර සම්ප්‍රයුක්තව පුුණ්්‍යාන ෝදනාකොට සිටිනෝ. සුපරුදු පරිදි මේ මොහොත්තේදී අපි බලාපොරොත් වෙන්නේ, අද දිනයට නියමිත දේශන කරායොමවීමට මාාතෘකාව හැටියට පෙර සඳහන් කළ පරිදි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ පාලිභාෂාව යන මාතෘකාව යටතේ අද දිනයට නියමිත ආරාධි දේශනය සඳහා, වැඩම කරන්නට යෙදුණු කොළඹහත බෞද්ධාලෝකමාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධහිපති ශාස්ත්‍රපතියේ රාජකය පණ්ඩිත අවසරයි තලල්ලේ චන්දකිති අතිගෞරවනය ස්වාමිදුදරයන් වහන්සේ පාදාාභිවන්ධනී යුක්තුව නිිධර්ම සභාවට පිළිගන්නආතර. අතිගෞරවනය අප පන්නිත හාමුදුරන් වහන්සේට මේමොතේදී අප සමුහය වෙන්වෙන් ආරාධනාකොට සිටිනවා. අද දිනයට නියමිත, විශේෂිතා රාධිත දේශනය සිදුකරන හැටියට අල්සරයි පනිතාදන්නේ. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නසභගතු අහතු සම්ම සබුදදස ඇැමදි අටමතිරන්සrnaයිදරක YouTube ma සගනින් අවසරයි ශ්‍රදවත පවන කනම turරු ජතන්තර සංවිානය සංවිධානය කරනු ලබන අන්තර්ජාලය ඔස්සේ සූම් තාක්ෂණය සහ YouTubeු නාලිකා ඔස්සේ සංවිධානය කරනු ලබන ධර්ම සංවාදයහි මේ සතියට නේවිත සාකච්ඡාව ආරභ කරන්නට සූදානම් වෙන්නේ. විශේෂෙන්ම අපි මේ වෙලාවේ අපේ ප්‍රධයංගම පුුණ්‍යාන මෝදනාව සිද්ධ කරනවා මේ තුම් කාරයට ආශීර්වාද පලකිරීම දුවෙන් කෙටි අනුශාසනාවක් පවත්වන ලෙසට අපටසිහිපත් කළේ ජාත්‍යන්තර කල නිමිතුරු සංවිධානය අපේ පෙන්වත්තු සිතරාජි පක්ෂිමහක්ම සහ ලක්ෂ්මන් ගල්ගේ මහක්ම බොහොම උනන්දුවෙන් මේ කටගුතු සංවිධානය කරලා හැමදිනාම එකතු කරගෙන හැම දෙනාටම සම්මාධිච්්‍යය පහළ කරවන්නට ත්තන් ගන්නා ප්‍රයත්නය බෙහෙවින්ම අගේක සිටිනවා එතක්කම දෙපලට සහයේ සංවිධානයට අපේ සුවිශේෂ ප්‍රශංසාාව හිමි කරන්නේට නියමිත සුදුසුම දේශකාණන් වහන්සේ මාර්ගූපදේශකාණන් වහන්සේ සම්බන්ධ කර ගැනීම පිළිබඳව. ේ අතිපූජනීය මිස්ස කමලසිරි ස්වාමය ඉන්ද්‍රයන් වහන්සේ ම හඳුනන්නේ පැවිදි වූදා පටන් කිව්ව වඩාත් නිවැරදි. උන්වහන්සේ පේරාධනිය සුබූධාරාමයහි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වැඩසිටියද. අපේ පැවිදිපෙන් කම්වලටත් සම්බන්ධ වෙලා අප සමග කුඩාකාල ඉඳලාම බොහම හිතාවිශී භාවෙන්ටයුතු කරපු කෙනෙක් අපආචාරයොත්තම අග මහා පණ්ඩිත මඩිහහි පඥ්ාසයේ මහානායක මමානිපාණන් වහන්සේ අම්පිඩේශ්‍රී රාහුල නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ සමීපව ඇසුරු කරපු සද්ධ විහාරකයන් වහන්සේ නමක් විදිහට කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමා. එවාගේම බොහෝම හොඳ ධර්ම ගවේෂණය හිලා සි බැඳ කටයුතු කටපු කෙනෙක් උන්වහන්සේ බොහොම සම්මානලා බිහි ලේකකේ මට මතකයි මිහින්දු ගිරෙන් හිම ගිරට කියල බොහොම ලස්සන රන්ථයක්න් වහන්සේ සම්පාදනය කළම එකදිගට පොත කියවාගෙන ගම් විශේෂෙන්ම හිමාල වනය ආශ්‍රිතව නේපාලයේ තිබ්බතය ආද ඒ රාජධානින් ආශ්‍රිතව උන්වහන්සේ සිදු කරපු ඒ ුශ සංචාරය පිළිබඳව බොහෝම අනර්ග විදිී පර්යේෂණ ක්‍රන්තයක් විදිහෙටඋන්වහන්සේ ප්‍රන්තය සම්පාදනය කළ තිබුණා. විශේෂෙන්ම දැන් වැඩි එ මේ ත්‍රිපිටක ධරම අධ්‍යනයහි නියුක්ත වෙමින් විදශ රටකවාශය කළ තුන්වහන්සේ ලංකා විසිදුුවෙන කාරයන් පිළිබඳව. ම අවදීන් පසුවෙන කල්ලයාන මිතරයන් වහන්සේ නක් හැටියට අපි හඳුනාගෙන සිට නෝ ති න්වහන්සේ මේ කාරයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව කලන මිතුරු සංවිධානයටි නැවතත් ප්‍රසංසාාව පල කරනවා. ති අපි ඩාරාධනා කළේ අද දවසි මාතෘුකාව සම්බන්ධයෙන් යම් කරුණන්ට එකක් අනුශාසනාවක් විදිහට පවත්වන්න. බුදුරදුන් දම්සෙත්සු පාලි භාෂාව පිළිබඳව තමයි අද සාකච්ඡා විදි අපේ හාමුදුරු කරුණු කාරණාව විස්තර කරන්න. තුන් වහන්සේ, පිළිවලට ක්‍රමාණුකූලව ඒ පිළිබඳව කර්මකාරණ පැහැදිලි කරයි ඒ පැළිබඳව වික්‍රහාමක දේශනයක් කරන්නට බලාපොත්වා නැැ නමුත් අපි දන්නවා සනිිවේදන මාධ්‍යයේදී භාෂාව කියලකයන්නේ ඉතාම ප්‍රබල මෙවලමක්භ සනිවේදන මාධ්‍යයට අපි බොහෝසන් පාවිච්චි කරන දෙයක් අමතර අපි සං්‍යවේද්‍ර මාධ්‍යේ පවිච්චි කරන රූප මමාධ්‍යයඒවාගේ තවස් දෙලාවර අපි සංවේදනය කරනවා තුෘෂ්නිම් භාවයත් අපේ හැඟීෙන් ප්‍රකාශ කරනවා සමහර වෙලාවට නිහඬව ඉඳලා එක තුෘෂ්ණිම් භාවයෙන් අපි කරන ආධ්‍ය ප්‍රකාශනයක්ඒවාගේ අවාචිකව සමහරවා තුෘෂ්නිම් භාවය කියල කියන්නෙ ඒහා සමානිකක් යම් යම්දේවල් කියන්නේ නැතුව මම මකුත් කියන්නේ නෑ මේකට කියලා ඒදේ විතරක් කියලෙවර වෙලා යම් දෙයක් අර්ථගන්වනෝ සාමාන්‍යෙන් බැන් බනිින් වුනාමත් අරිකයන්නේ මං කියන්නේ නෑ කිව කියල හිතාගන්න කියලා ඇන්න ඒවාගේ අපි එක ක්‍රමවලට ස්‍යවේධන මාතය පාවිච්ි කරනවා ඒ අතරේ භාෂාව කියලකයන්නේ සුවිශේෂ මෙවලම විශේෂෙන්ම භා විශේෂක්ය කල්පනා කරන විදිහට භාෂාව වසර පන්දාහකටත් ඇද එහාගිය මෙවලමක් හැටියට තමයි පාවිච්චි කරනු ලබන්නේ. ඉතින් අපිධානව බුදුපාණන් වහන්සේ ලෝකයේ පහළ වනේ ක්‍රිස්තපූර් හයවිනි සේ වසය කියලා. ඒ බුදුන් පහළ වූ සමයේහි, මහා භහාරතය තුළ ඉන්දාව තුළ සොලොස් මහා ජනපදයන් බෙදල තිබන ජනපදවලට ආවේනික වෙච්ච භාෂා විෂයන් තිබුණා. ති මගදරාජ්‍යයට ආවේ භාෂාව මාද භාෂාව නමින් හඳුන්වනුව ඒ මාගදී භාෂාව ප්‍රාකෘත මාගදිහි එවාගේ බෞද්ධ මාගදිහි කියන කොටස් දෙකට බෙදල තිබෙනවා මුල් යුගයේ ප්‍රාකෘත මාගදියේ තමයි පාවිතවලතියෙන් බදුජාණන් වහන්සේ ධර්මය දේශනාකිරීම සඳහා මේ බෞද්ධ මාගද භාෂාව පාවිච්ි කලා කියල සඳහ ඒම තමයි පාලි භාෂාව නමින් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ බෞද්ධ මාගතයේ ශුද්ධ මාගදී න හඳුන්වනු ලබනු. පාලි කියල කියන වශනී තේරමම පෙළ කියනක මාලාාව කියක පාලිය කියල කියන්න ග්‍රන්ථ මාලාව කියනක. අපි දන්නවා දැන්. විශේෂයෙන්ම ත්‍රපිටකේ ග්‍රන්ථ මාලාවක්තේ. අන්නේ ගන්ත මාලාව සකස්කිරීම සඳහා පාච් භාෂාවත්තෙක එයට මේ පාලිකන වචනය පාවිචි කරලතර බව සඳහන් වෙනවා. ඉ පැරණී සාම්ප්‍රදායක පිළිගැනීම අනුව බුදුරජාණන් වහන්සේ දා ඉන්දියානු සමාජය තුළ තිබිච්ච භාෂා හැට හතරක් කතහා කරපු බවම මේ ග්‍රන්ථ පරිශීලනයේ දී මේ දේශනය සඳහා කරුණු පිකක්ව වයෙනකොට ස්වයාගත්තා උවහන්සේ එදා ඉන්දියානු ජනසමාජය තුළති භිච්ච ප්‍රාදේශය භාෂාවන් හැට හතරක් කතාකිරීමේ නිපුුණතාවෙන් යුක්තමා කියල සඳහන් වෙනවා. එතකොට අපි දන්නවා සමහර රහතන් වහන්සේලා ඉන්නවා සමත පූරවන්ගුම විපස්සනායානික ැන සමත භාවනාව වඩල ඉන්දිහාන අභිං්ඥා උපදවාගෙන්, ට පස්සේ විපස්සනාව දුණු කරලා චදුරාර් සත්‍යාව බෝධ කරගෙන රහත්වෙන රහතන් වහන්සල සිටිම තවත් රහතන් වහන්සේලා එන ශුද්ධ විපස්සනයානකෝඒ කියන එන ශුෂ්ක විදර්ශකයෝ කියල කිය සුෂ්ක විදර්ශක භහරහතන් වහන්සේලාටට අභ්ඥාවන් හැකියාව ඒවාගේ උන්වහන්සේලාට සූපිලි සිම්බියාපත් ස්වභාවයහ පදන්නවා රහතන් වහන්සේ නමක් ලැබෙන සුවිශේෂ හැකියාවන් හතරක් තියෙන චතු පටි සම්බිදාගයරත් භාාවේලින සරලවකත් උදාහරකකිවොත් විභාගයක් නම් විභාගනිකන් සිම්පල් පාසෙකින් පාසන්නක් පුළන් ක්‍රෙඩි් එක පාස්වෙන්නක් පුළුවන් ක්සක පාසවෙන්න පුළුවන් එතකර අන්න ඒවාගේ මේ අවබෝධිහිට පත්වීම ුන්ගින් මිදීමට අශ්‍ය කරන අවබෝධයට පත්වීම හට එහා මුංකුරාගේ දැනුමක් සහිත අවබෝධයට පත්වීම මෙ මේ අදහසිං ගැන නෝ ඉති අ ධම්ම නිරුෘත්ති පටිභාන කියන මෙ සතුපටි සම්විධාවෙන් යුක්තව ප්‍රහතන් වහන්සේ වැ එතකොට ඒ ප්‍රහතන් වහන්සේලා ධර්මය දන්නම් ඒවාගේ ඒ ඩිරුක්තිය දන්නඒ භාෂාවහි ඒ වචනී පාවිච්චි කරන්නේ කොතැනැට ආදී වශයෙන්හඳට දන්නවා ධර්මාර්තය දන්න එවගේම අවබෝධි පටි භානාව බූධ්‍යානය තිෙන ඉතින් අන්න ඒ චතුරා මේ කියන කාරණ හතර මුල්කරගෙන බුදුරජාණන් වහන්සේගේ මහරාතන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා බුදු හාමුදුරු දේශනා කරන හැමතිස්සේීම ධර්මී දේශනා කරනකට මේ භාෂාව පාවිචි කරනකුට ආධිකල්්‍යන මජජේ කල්්‍යයානම් පරීූසාන කල්්‍යයාන. මුලක් යහපත් මැදත් යහපත් අගත් යහපත් වනාකාරයට ධර්මී දේශනා කරක්බෝ. එකන්නේ සැල්සුම් සහගත දේශනාවක් වන්නට නු දශනාවක් ව දැන් සමහර වෙලාවට දේශනාවක් පටන්ගන්නවා එ තරා මාතෘ ගාවට ැබැ ඉවර කරන්නේ වෙනක් කොහෙෙන්හර. ඒක ඒ විදිහේ කේවල පරිපුූණ භාවයට පත්්‍රිචක්ෂ දෙයක් නෙවෙේ. තර සම්පූර්ණ වශයෙන් දේශනාවක් පරිපූර්ණ වෙන්න මුලක් යහපත්ෙන් ඕන මැදත් යහපත්වේ නො නගත් යහපත්වෙන් ඕන පෙරාපර සදි ගලපා කිය අපි සඳහන් කරනු ඒ විදිහට මුල ආරම්භ කරපු මාතෘගාවට ඇලපින විදිී අවසානයක් දකින්ට ඕෝන. ඉතින් මෙන්න මේ කියන ආධිකල්්‍යයාන මත්්‍රිය කල්්‍යාන පරිියවසාන කල්්‍යයාානත් ස්වභාාවන් යුක්ත පරිපූර්ණ වූ දේශනයක තියනවා බ වටිනා වචනද කපයක් සාතන් සභ්‍යන්ජනාන් කියලා අර්ථ සහිතය ව්‍යන්ජන සහිතයි කිය අර්ථය කියල කියන එතන වචනයක තියනවා රජු වර්තනයක් එම නත වචනාර්තය කලාි කන වචනාර්තය වගේම ගම් යාාර්ථයයක්යන අපි කිය අන්ඩටුට් ක සමරලා වචනෙන් කියන අදහසනවි ඒ හැඟවෙන්නේ වෙනත් අදහස අන්න ඒ පිළි බඳවත් භාෂාව අධ්‍යනය කරනට දැනගෙන ීම වෙද ගත්තය දැ අද කාලත් භාෂාව කියන නිතරම වෙනස් වෙන ස්භාව යුත එකක්න ඒ නිසා භාෂාවේ සමහර ගම්්‍යාර්ථතයම වචන ආර්ථතියම. දැ උදාහරය ගත්තුත් ඇනය කියන වචනි ගන්න බල. ඇනයක් කියලකව හම සහර වෙලාට අපියකඩින් හතපු තමයි කිසිර ම අයෝ මටයා මහ න කියලකිව දැ ඇනේ කියලන කරදරයක්. දැම්ම නූතන සමායේ වැඩින් පාවිචිකෙනන වචන පට් කලක යන්නේ නේද. පට හිල හම වල්ල පටවෙන්න තුළ ගස්සල පටත් වෙන්න පුලන් එක පට ජති නො දැන් පට ගනික ඉතාම හොදයි කිය අදහසමු පට්ට තමයි හිල කියන අවස්ථාතිය එතට සාමාන්‍ය භාෂාවකධනය කරන කෙනෙක් ඒ ඒ පසුබිමත් ජැනගැන තියාගැනීම වැදගත් වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ භාර සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල බර ගැන කතා කරන ර කියලි හම එක සැරේටම ගෙනෙකුට හිතන්නේ මේ කරේදයාගෙනයන බරක් ගැන නතන් දි භාරසුතුතරදි පංචසස් කන්ද බරගැනතව බදුහාමතුරු අවධාරමය කරන්න එතකොට මෙන්න මේ කියන ගම්්‍යාර්ථය හරියට දැනගෙන හිටියෙන තන් එතනඒ තේරුම් ගැනීම අපහස්ුවේමඉතින් මේ ධර්මය තේරුම් ගැනීමේදී තියෙන විශේෂනාර්ථ දෙකත්තන එකට තවත් වචන දෙකින් නමක් දෙවා නීතත්ව දේශනා සහ මේ අත්ත දේශනා කියලා තාර්ථ කරකන්න පමුණුවන ලද අර්ථතිය ෙඩෙක් ට්‍රන්ස්ලේෂණ එකක් තියන විජ ර්ථයක් තේෙනවා මේ අත් කරකයන්නේ පමුණවා ගත යුතු වර්ථතියල දේශනා ඉතින් මේ සූත්‍ර දේශනා අධ්‍යනය කරනකොට අන්නේ පිළිබඳව අප අවධානය යොමු කරමින් තමයි විමසුම් වුවනින් තමයි මේ ධර්මය තේරුම් ගැනීමට අපි වටහා ගඩව එක සරේටම වචනය අර්ථයම ප්‍රහණය කර ගැනීමත් සුදුසුවන්නේ නැහැ ෙේ වෙතා අපි දන්න අපේ භාග්‍යවතුන් වහන්සේ මාගදී භාෂාව මූල භාෂාව හැටියට පාවිචි කරපු පාලි භාෂාවෙන් ධර්මය දේශනා කර ශාසන් වහන්සේනම. ඔන්වහන්සේ විසි අසංකයකුත් කල්ප ලක්ෂ තුනක් මේ දීද්ග සංසාරය පාරමි ධර්ම පූර්ණය කලා ඇති දන්න මනවප්‍රණි ධාන වශයෙන් අසංග හතකුත් කල්ප ලක්ෂයක් පාරමි ධර්ම සම්පර් කරලා ට වා ප්‍රනිධාන වශයෙන් අසංක්‍ය නමයකුත් කල්ප ලක්ෂයක් රොබ්පුරල අනියත විවරණ අරගෙන අසංක්‍ය දාසයකුත් කල්ප ලක්ෂයක් කල් උන්වහන්සේ ඉන්ද්‍රී ධර්ම වර්ධනය කළ සද්ධින්ද්‍රිය විරීන්ද්‍රිය සතින්ද්‍රිය සමාධීන්ද්‍රී පන්ද්‍රය කියයන ඉන්ද්‍රී ධරම දයනු කළ ඉන් පස්සෙ දීපංකර බුදුරජාණන් වහන්සගේ පාද මූලේද සුමේද තාපසයාව සිටියදී අපි දන්නවා න් වහන්සේ නිවත් නියත විවරලපාගෙනම ප්‍රඥාදික බෝධ සත්වරය විහයට සාරා සංක කල්පලක්ෂයක් කල් පාරමී ධර්ම පූර්ණය කරලා එසියලු කාලය එකතු කරම විසි අසංකයකුත් කල්පලක්ෂතුුණ දීර්ග සංසාර ගමනෙහි යෙදලා චතුරාර් සක්ති ධර්මය අවබෝධ කරගැනීම අනවරත වීරයක යෙදිනම් සිද්ධාර්ථ නමින් අවසානආත්ම භවය පහළ වෙලා අභිනිස්ක්‍රමණය කරලා බුදු බව පිණිස හේතු වෙනවාය කියල කල්පනාළ ශරීරීයට අතචයෙන්ම දුදක්දීමේ ප්‍රතිපදාව අතකිලිමතානයෝගයක් අනුගමනය කළ. කාමසුකල්ලිකානයෝගයක් අනුගමනය කළ නමුත් ඒ දෙකම අන්ත දෙකක් ඒ දෙකෙන්ම විමුක්තිය සාක්ෂාත් කරගන්න. හරියට බැලුවොත් කාමසු කල්ලිකානයෝගය අතකිිමතන යෝගයේ කියන්නේ කුමක්ද. සැපෙහි ඇලීන්න සහ දුුකෙහි ගැටීම කියන එකයි. කාමසු කල්ලිකානු යෝගයේ සැපහා සම්බන්ධය අත කිලමතාන යෝගයේ දුක හා සම්බන්ධයි. නිවන් දකින්නේ කයින් නෙවෙ හිත නිවන ඩපකාරවෙනි මූලිකෝ හිත හිතට බාධා කරන කාරණ දෙකක්ගන තමයි මේද මේ නිවනට බාධා කරන අන්ත දෙක හැටියට හඳුුවන් කාමසු කල්ලිකාන යෝගයේ තු ස්මතු වෙන්නේ ඇලීම මතා නියෝග තු ලස්මතුවෙ ගැටන් ඇලී ගැටන් දෙක තමයි අන්ත දෙක ඒ ගැට ඒ අන්ත දෙක නියෝජනය කරන කෙනෙකුට කවදාවත් විමුක්තිය සාධනය කරගන්න බ ඒ නිසා තමයි ඒ අන්තතිකින් විනිවල් මුත්තුව මධ්‍යම ප්‍රතිපදාව සුදුසුයකිල බදුරජාණන්හන්සේ තීරණය කල්ලා මැදුුම් පිළිවෙතෙහි ගමන්කර අපි දන්න සත්ර සති පටහන විග්‍රහය තුළක් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ විෙනයිය ලෝකයේ අභිද්‍යා දූමනස්සම් සදර සතිි පට්ටානම පුරුදු කිරීමෙන් මුක්කේ පරමාර්ද මූලික ලක්කේ තමයි ලෝකයේ සම්බන්ධයෙන් අධ්‍යාත්මක සහ බාහිර ලෝකයේ සම්බන්ධයෙන් වෙන අභිද්‍යාවයි දමනස්සයයි නැති කර ගැීමට අභිද්‍යාවයන හරිර බැලූත් ඇලි දෝමනසයකන ගැටම් මෙන ඇලීම් ගැටම් දෙක අවබෝධීයට බාධාවක් වෙන නිසා ඒ දෙක දුරකිෙරීමෙන් තමයි විමුක්තිය සලසගන්න පුළුවන් කියන විශ්වාසයෙන් කටයුතු කරලා බුද්ධගයා ශුද්ධ භූමේදී සකලක් ලේෂයන් ප්‍රහාණය කරල උතු සම්මා සබුද්ධත්වයට පත්වෙලා. සාම්පති මහා ප්‍රහ්මයාගේ ආරාධනාව අති ගම්භීර උදධර්මය තේරුම් ගනීමට හැකියාව තියන ප්‍රඥාවන්තයන් ලෝක ඉන්නවා කියන හැඟීම මත තමන් වහන්සේ ධාර්ය සතති ගවේශණහිදී උපකාර වෙච්ච. පස් වග තාපසයන් විතර දැනට ලෝ ගීතුරුවෙලිනි කියි තේරුන් ගෙන කෘථවේදව ඔවුන් සොයා බුදුරජාණන් වහන්සේ බුද්ධගාශීර්ෂයදල බරණැස ඉසි පතනාරාවේ දක්වාම පාගමනින් වැඩම කරලා ඇස්තල පුරපසුල සොක පොයි දවසතුන් වහන්සේ පස් වග තාපසියන් උෙසා තමන් වහන්සේ අවබෝධ කර ගත්ත ඒ ධර්මය විශ්මිත අනාවරණයක් විසින් මංගල ධර්ම දේශනාව ලෙසේ ධම්ම චක්ක පවතන සූත්‍රය හරහා දේශනා කලා ඉති එටැන් පටන් උන්වහන්සේ විසින් දේශනාකටපු ඒ ස්වාසූ දහසක් ව බොහෝම ගම්බිහිරවෝ වටිනා ධර්මස්කන්ද සනුදායෙන් හෙබි. ඒ දේශනාවන් එකල හඳරම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය හැඳුවේ නවංග ශාස්ෘ ශාසනය නම. සුත්තගේය වෙයා කරන ගාතාලුදාන ඉතිවෘත්තක ජාතක අබූත ගම්ම වේදල්ලා ආදී වශෙන්. සඳහන් වෙන ඒ නවං්‍ය ශාසූ ශාසනය නමින් තමයි මුල් යග බුදුහාමුදුරු ජියෝමාන යුගගේ ධර්මය හඳුන්වලතිය. බුද්ධ පරිනිර්වාණෙන් පස්සේ මහකාශු මහරහතන් වහන්සේගේ ප්‍රධාණත්වයෙන් ආරම්භවෙච්ච ප්‍රම සංගායනාවිදිී තමයි ධර්මය පිටක වශයෙන් බෙදලා එ අනතුරුව නිකායි වශයෙන් බෙදලා. ඒවා අදාළ ශිෂ්‍යානුශිෂ පරම්පරාවට පවත්වාගෙන භාචනාමයි කටපාඩමින් පවත්වාගෙනයාම සඳහා. දශනාති ති ඒසිල් සැකසුනේ මේ පාලි භාෂාව කේන්ද්‍ර කරගෙන කියන එක අපේ හාමුදුරු රිදී විස්ත්‍ර කළදේ ති අපේ ශාතිනායක බුදුපාණන් වහන්සේ පෙන්වාක්ති ඉතා මනෝරම්ය දේශනා විලාශයකෙන් යුක්ත කෙනෙ උන්වහන්සේ මේ භාෂාව උපයෝගර මේ පාලි භාෂාව කියල කියන්නේ ඉතාම ලස්සනට කතාා කරන්න පුළුවන් භාෂාවක් බව උන්වහන්සේගේ දේශන විලාශයන් පිළිබඳව අධ්‍යනය කරනකොට එහැදිලි වෙනවා. විශේෂෙන්ම මජිමිනිකායි බ්‍රහ්මාය සූත්‍රය දෙසවිම සිල්ලි බලනකට උන්වහන්සේ සතුූ සුවිශේෂ හැකිියාවන් දේශන කෞුශල්ලය පිළිබඳු මතක් කරනවා විස්සක්ට විං්ඥයිය මංජු සවනීය බින්දු අවිසාරී ගම්භීර නින්නාද කියන සුවිශේෂ ලක්ෂණ උන්වහන්සේගේ දේශනාවවතුළ ැත්් පිලතිේ. විස්සක්්ට කියල කියෑන්නේ විසුරුණු ස්වභාවයකින් නැතුව ගොත ගැසීම බාධාව උගුර පැදීමක් නැතුව බුදුරජාණන් වහන්සේගේ උගුරෙන් මූුවෙන් නියම විදිහයට ඒ වචන පිට වෙන ැනෙ හරියට උච්චාරය වෙනවා දැන් අපි දාන්න අක්ෂර උච්චාරණය කරනගොට තියෙනවා මේ විශේෂ දෙකක් එතම සංගෘධ සහ විවෘධ කියලා අකුරුතියවාන ආ කියල කියන්නේ සංගෘතාට ඇරන්න ඕන ඒවට කියන්නේ විවෘතාකුරු කියලා. ඇතට අයන්න විවෘත එක. එතකට කියලකිව්ුවත් ඒ සංගෘත හකුල වලා කියන එක. ත සංගෘත කියල කියනන්නේ හකුළු වල කියනේ වෘත කියන ඇරල කියන්න ඕන කට. ආප කියන ැන ඒප්ප කියල තුර එතන ඒ වැරදිී උච්චාරණයක් වෙනවා. පැරණි සංස්ුද ශෝකයකත් තියෙනවා මේ මිනිස්සුන්ට තියෙනවලු කටවල් දෙකක් ඉතින් ඒ කටවල් දෙකෙන් මූලිකව අකුරු කියන එමනැත්ත අපි කතා කරන කටක් තියෙනවා ඒ කතා කරන කටින් ඒ කටල බිලතිනීම අකු රියට උච්චාරණය කරන්න න්න දැන් අපි දන්නව සයනුතුනය තුනක් ශෂස කියලා. සාමාන මිනිසු කියන්නඔක්ොහ ගයමු සයන්නයි පයිනු සයන්න නිකන් සයන්න කියරන්න සාමාන කැන තාලුජ මූර්ත අධන්තජ අක්ෂර ඉදිහට අප පාවිචිර ශාස සාස කියලාකුරු තුන කියන්න ඉති ගොඩක් අ කියාගන්න බැ නිකම්ම සයන්නකම හැම තැනම කියන්න ඉතින් අර සංස්කත සෝගේය අනුව ඔයකුරු තු හරි රචාරණ කරන්න බැරි කෙනාගේ කටවල් දෙකරම එකයි එක හා සමා වෙනස කරති එක කටක දර්තියනක විතටයි කියලා පැරණි කතාවගක් තියෙනවා ඉති කෙස තත් පෙන්වත්න්නේ මේ අක්ෂර උච්චාරණය බුදුරජාණන් වහන්සේගේ භාෂා විලාශය තුළ ඉතා හොඳින් මෙිහිරිියයට තිබුණ සුවසේ වචන පිටෙනක තම විස්ස්ටකය විංයයිය කියල කියල ත වචනය ත අවබෝධයට පහසු වෙන වි තේරුම් යන විදිකට කියලද මේ හැකියාව උන්වහන්සේගේ භාෂාව තුළල තිබෙන වචන අහගෙන ඉන්නකොට මට මමයි කියන කියෙන හැඟීම ේ ඕන කිරකට ඇතිවෙන ස්වභාවයක්ේවා. එලාට මංජු මංජු කෙල ගැන තම මදුර මෙිහිරිස්ොරයක් උන්වහන්සේ සතුව පැ මෙහිරි හඬක් තිබුණා. සවනී හරියට සබ්දයක් ැහුුණම මුවන් කන් දෙක හොඳට ඒ පැත්තරේ යොමු කරනු වගේ. බුදුරජාණන් වහන්සේගේ වචන ඇහෙනකොට හැමෝ ඒ හඩට හකන්දන ස්වභාවෙන් හට අදනකං ඇති ස්වභාවෙන් යුක්තයි ලාන්න තචන තින බිදු කියලා බිදු කියල කියන්නේ බුදුරජාණන් වහන්සකි වචන සහයි ස්වරය හඬ වචනය පිට කරනොට ඇති වෙන ස්වරයක් වචනයක් අතර වෙනසාක් නැතිව හරි වතුර බිදු දෙක් එකර ද එකට එකතු වෙනවා වගේ එම හරි සා්‍යතාවයක් හරි සමාන බවක් එකට එක මුසුව යන ස්වභාවයක් තියෙනවා ඉලට අවිසාර කියල මච එක තිතාමශේ සලක්ෂණයක් බුදුහඳරු පිරිසට බන කියන කොට ඒ ශබ්දය ඇහන්නේ ඒ පිරිසට විතර එඉන්නහා වෙනයට ඒක ඇහෙන නැහැ ඒ බනට කියන පිරිසට සමාටේ පිරිසයක් කියන්න පුළන් දෙශයයක්ම දහක් වෙන්න පුළන් ඒ අදාළ පිරිසට ලඟ ඉන්ඳලා කියනසේ ඇහෙන විදිහ හැගේ මක්තය. ගම් බ ගම් හිර ැ තාම් ගැබුරු හන්ඩක් බුදුරජාණන් වහන්ේගේ තියෙන. පෞරුෂයෙන් පිරිහඬක් සමහරයට තියෙනවනීඉති පිරි මූුණන පිරිි නොවන හඩවල් තියෙනවා න රිගහැන් ූනත් පිරිමි වගේ හඬවල්තියවා ඒගේ එහෙම නැතුර තමන්ගේ පෞරුෂයට ගැලපෙන හඬක් බුදුරජාණන් වහන්සට තිබෙනවා. ඒළඟට නිනාාද බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරනකට දේශනාව හන්තුල දෝන්කාර දෙන විදි. රැව් පිරිි රැව් දෙන විදිට නිින්නාද කරන විදිහට උන්වහන්සේ භාෂාවපාචි කරන තින් අන්න ඒවාගේ ක්‍රමයකට පාවිච්චි කරන්න පුළන්න. තාම වටිනා භාෂාවක් තමයි මේ කියන්න පාලි භාෂාව කියල කියන්න. ඉතිං අන්න ඒ භාෂාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරපු ආකාරයටත් ඉන් පසුව ඒවා වාචනාමාර්ගයෙන් කටපාඩමින් පවත්වාගෙනාපු ආකාරය ඉට පස්ේවා ලංකාවට පැමිණීමෙන් පස්සේ ග්‍රංහාරුඩු ආකාරය ආදී කරුණු. ඉතාමත් අධ්‍යනාමකව බොහොම කරුණුසාධක සහිතව අපේ මිස්සක කමල සිරිස්වාමීන්දරයන් වහන්සේ විසින් ඔබ වෙත ඉදිරිපත් කරනවා ඇති වැඩිදුර අනුශාසනා කරන්න බලාපොරොත්තුවන්නේ අපි හැමෝටම ඉතාම වටිනා ධර්මයක් ලැබිල තියෙන්නේ මේ ධර්මයෙන් ලෝකයට පහළවෙන්නේ ඉතාම කලාතුරකින් කල්ප ගණනාවකින් ම ලැබීච්ච ධර්මයෙන් නිසිලෙසින් ප්‍රයෝධන ගෙන එන් තමන්ගේ විමුක්තිය සාක්ෂත් කරගන්නවා වනා ඒවාට විවිධ තර්කපුහු තර්ක නිසාර කරුණු ඉදිරිපත් කරමින් ධර්මය වසාදමමින් කටයුද කරන්න වෑයම් කරන්න නතුව මෙන් උපරම ප්‍රයෝජන ගන්නට වෑයම් කිරීම තමයි අප හැමදිනාම කළේතුවන් බුදු හාමුදුරු දේශනා කළේ තතාාගත පවිදිතුූ භික්කවී ධම්ම විනිියෝ විවටෝ විරෝජතය නො පටිච්චන්න තතාාගතයන් වහන්සේ විසිින්දශනා කරපු ධර්මය විවෘත වෙන තරමට බබලනො වහලදාන තරමට එම බැබි දීමක් එවෙන්නේ එනිසා මේ විවිධ මතිමතාන්තර ඇති කර ලවරවෙල මේ පිරිසිදු නිර්ුණණල ධර්මය වසා දැම්මුත් වෙන්නේ මේ දීතිය නැතිවෙළග හිල්ල බොහෝදිනාට ප්‍රයෝජන ගන්නතියෙන් අවකාශ ගිලිහිලා යන ඉතිං ජාතයන්දර කලන විතුරු සංවිධානය ඒ යුග අවශ්‍යතාවය හොඳින් තේරුම් අරගෙන ඔබට නිසිමාවත පෙන්වන්නට මිලෙසින් කටයුතු කරන්න ඉදිරිපත්වීම පිළිබඳව නැවතක් අප කෘතාක් නිතාාවකෘථවයේ දීත්වය පලකරමින්. බුද්ධ ශ්‍රාවකයකු වීමේ භාග්‍ය ගැන මම අවංකව සතුටුවෙමින්. ඒ බුදුමොුවින් දේශනා කරපු ධරණය පාලිබසින් ඉගන ගැනීමට හැකියාව ලැබීම පිළිබඳවත් සම්තෘප්තවෙමෙන්ඒ පාලි භාෂාවය තියෙන වටිනාකම පිළිබඳව. ඉතා හොඳින් දන්නා කෙනෙක් විදිහට මේ සීරු කාරයන් සඳහා. අපගේ දහරදයන්ග මාවාදය පල කරමින් මගේ අනුශාසනාවතිකින් සමාපත්‍ය කරනවා පිනත් ඔබ හැම දෙනාටම සීරවාශීර්වාදඋදාවීවායි ඉත සිතිින් ප්‍රාක්ථනක් කරන හැම තෙරුවන් සර රවන්සරණයි එලෙස භාෂාවක ස්වභාාවත් පාලිභාෂාවී තිබෙන ස්විේශ්‍යේ ෂත්ත්‍යත් ඉතා මැනැවින් පැහැදිලි කරමින් අදදිනට නියමිත ආරාධිත දේශනය සිදු කරන්නට හෙදනින් කොළබහත බෞද්ධාලෝකමාවතේ නාරද බෞද්ධ ධර්මායතනාදීපති ශාස්ත්‍රපති රාජිකිය පණ්ඩිත අවසරයි තලල්ලේ චන්දකෙට්ට අතිගෞරුවනි අපගේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් මේ වෙලාවේ කලනමිතුර ජාත්‍යන්ත්‍ර සංවිධානය වෙනුවෙන් පුුණ්්‍ය අන මෝදනාක් කොට සිටිනවා අති ගෞරුවනය අපගේ පන්නිත හමුදුුවන් වහන්සේට ඒවගේම මේ මොහොතේදී අප බලාපොරොත් වෙන්නේ අදු දිනට නියමිත ප්‍රධාන දේශනය වෙත යොමු වීමට ඒ අනුව සුපුරුදු පරිදි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ පාලි භාෂාව යන මාතෘ කාව යටතේ අදට නියමිත ප්‍රධාන දේශනය සිදු කිරීම පිණස අඩමකොට වදාල රාජකය පණ්ඩිත අවසරයි, මිස්සක කමලසිරි ගෞරවනය ස්වාමින්දරැන් වහන්සේ පාධභිබන්දධ නීජුක්තව පිළිගැනිමින්, අද දිනයට නියමිත දේශනයට ආරාධනාකොට සිටිනවා තිරුවන් සරණයි.සිලතිනාටම තිරබන් සරණයි. ආරාධිත දේශනය කරනු ලැබූ පේ කල ඇනමිත්‍ර තරල්ලේ චන්දකිත්තිම්පාණ වහන්සේ ඇතුළු මහාසංගරත්මඉන්න උසරන්. අපේ චන්දකිත්ති අම්දුුරන් වහන්සේ දේශනය සුඳහා අවශ්‍යය පසුබීම අංග සම්පූර්ණව විධිමත්ව ඉදිරිපත් කර ලැබවා ඇත්තටම මෙම දේශන මාලාව ආරම්බේදී මට ඇතිබුණු අදහසක් තමයි අපභික්‍ෂණන් වහන්සේලා මාතෘුකටික බෙදාගෙන සිද්ධ කරනු නම් හොඳයි කියෙන අදහසේ හිදීමම යෝධනා කළ තිබුණ අප කල්න මිතුරු සංසදට භාෂාව පිළිබඳව දේශන අප කැන්දකිති හාමුදුරුවන් වහන්සේට පවරමකෙන අදහස වද හේතුව පැලෑනේ වජර්ඥාන මහිපාන් වහන්සේ මඩිය ප්ඥාසිය උතරේත්‍ර මහනායක මහින්පාන් වහන්සේ එවගේ අපේ ත්‍රපුණමලයේ ආනන්ද මහනායක මහින්පාන් වහන්සේතෙක් වැඩනු භාෂාඥානයක් වජරරාමය සතුව පවතිනෝ ඒ අපේ ශාසනය ඉතිහාසේ තුළිතාම වට්නා දෙයක් ශාසනයට සම්පතක් ඒ පසු බිමන්දගෙන තමයි මයි යෝජනාව කරෙත්. තිම් පිනුතුන අපේ චන්දකිත්ති හමුදුුරුවන් වහන්සේගේ ඉදිරිපත් කිරීම ඒ පසුබිම පැහැදිලි කිරීම වඩාත් පහසුවනා මේ දේශනය ආරම්භය සඳහා මට සමහාර දේවල් සමහර කෝටස් නැවත පැහැදිලි කිරීමට අවශ්‍ය නැතුව රිජුවම දේශනය ආරම්භ කරන්න පුළුවංකමතිය නිසා එනිසා අද දේශන මූලික අපේක්ෂාව භාෂාව පිළිබඳව සාකච්ඡා කිරීම ලබන දේශන ඉළඟ දේශනයේදී ත්‍රිපිටක ඉතිහාසේ සාකච්ඡා වෙන. තහොට අපේ චන්දකි ත්‍යහමුදුරුවන් වහන්සේ පැදිලි කරා භාෂාව තියන වටිනාකම බුදුරජාණන් වහන්සේ භාෂාව පාවිච්චි කරපුක්කාරය ඒ සම්බන්ධයෙන් වන්හන්සේ තුළති බිච්චි ඒ විසාරධ ඥානය එ සංසාරෙකව ලැබුණු දෙයක්හෙරීත ඒ භාෂා ඥානය පාර්මිතා මේ ශක්තියකින් පාරමිතා මේ බලයකින් උරුම වෙන ලැබෙන ඒ පාරමිතා වක් ලෙසින් වැඩිය ුතු දෙයක් හැටියට ට ඒ තරම් වැදගත් වෙච්චි මේ භාෂාමය කාරණය ගැන අපිසා කැත්‍යාවට ගන්නවා එවගේම ඒ මූලික හැඳන්නේ දී පැහැදිලි ක කරු ලැබවා මේ පාලි භාෂාව සහ මාගදී භාෂාවතරය තින සම්බන්ධය ට පාලි භාෂාව කියෙන වචනේ තේරම අපේ පෙළ පාටග්‍රන්ථ තිබෙන භහෂාව කියන එක තුකට පෙළ වෙන්නේ බුද්ධ දේශනාව. තර මේ පාලි කියන වචිනයට අපේ විවිධර්ථකතන ගොඩාක්තීරත් තිබෙනවා ඒ අර්ථකතන එහෙමම තියාගෙන මම කැමතිීමය පෙ පෙළේ භාෂාව කියන අර්ථෙන් ගන්න. දට එහි පෙට අයිති එහි පෙලේ මූලික භහෂාවමොකත්ත හේතුව පෙළ සිංහලයට පරිවර්තනය වෙන එ බොරුම සයම් භාෂාවට පරිවර්තනවා අතාව භහෂාවට පරිවර්ත වෙලා තියෙනවා ඇත කාලෙ වෙන භාෂාවලට විශාලව සයම් පරිවර්ත වෙලා තියෙනු ඉදොර මූලික පාදේ මූලික භහෂාව කොහිද තියෙන්න්නේ කොතන්ද තියෙන් එක මොන භහෂාවෙන්ද. එතන දී තමයි අපි ඒ හදුන්වන්නේ සා මාගදී මූල භාෂා උදානපාලිට්ට කතාවේ සඳහන් වෙන දැක්වෙන පාටිය. අපි දන්නවා යුද උසාහ ක්‍රෘස්්ති අනයාගමයේදී බයිබලයේ මුල් භාෂාව හැටියට හිබරු භාෂාව පවතින. ඔන් එම භාෂාව අධ්‍යනය කරමින් ඒ මූලික භාෂාව ආකාරයට රැකගෙන පවත්තගෙන යාමට කටයුතු කරන සංරක්ෂණය කරනවා කුරාණය ගත්තොත් කුරාණේ මූික භාෂාව ආරාමි භාෂාව එහි මූලභාෂාව ආරක්ෂා කරගෙන පවත්තගෙනය. එදට ලෝකයේ ආගමික වසයෙන් වැදගත්වෙන ධාර්ශණික වශයෙන් වැදගත්වෙන සෑමදේකම මූල භාෂාව ආරක්ෂා කරගන සංරක්ෂණය කරගෙන යාම බදධමත් ලකය තේරුම් ගත්තු අ්‍ය අවශ්‍යකාරණයක් හෙටරහඳනු ගැත්තු දෙයක්. එදවොට අපි අපේ මෝල භාෂාව හැටියට පාලි භහෂාව ගන්න අපිදන්නවා ඕන මරට කාණ්ඩු ක්‍රම්භිවස්ථාවක දීවුුණත් නීති සංග්‍රහයේ දීවුණත් එක නීතියම්ම සඳහන් වෙලා තිබෙනවා මොල් පිටපත, මන භාෂාවෙන් තිබෙන කොයි පිටපතද කියන කාර. එවගේම තමයි මේ ධර්මයේදී අපිට ඉතාම වැදගත්තිනදේ තමයි කුම්මක් ද මොල් පිටපත පිළිගන්නා නිල පිටපත කුමක් ද සහහි භාෂාවමකත්ත ඒ භාෂාවය තිබෙන වච්චනවලට පදවලට තිබ අර්ථනයරෝපනය කුමක්ද කියන එක. දට මේ සඳහා මුල්ුවෙන භාෂාව ජම්බුද්ධවිපේ තුළ පැවතුනු ම මගද ජනපදය මුල්කටගත්තු, මගද ජනපදය කන්දරකටගත්තු භාෂාව එයින් අදහස්සෙන්නෑ භාෂාව මඟදය තුළ විතරක් තිබුණු භාෂාවක් හැටියට සේතුව මඟදය මුල්කටගත්තු මේ භාෂාව තවත් ප්‍රදේශවලට ව්‍යාප්තවෙලා පැතිරලා තිබුණ. ද උදාහරණයක් හැටියට ඉංග්‍රරිසි භාෂාව යනු එංගලන්තය විතරක් තිබෙන එකක්නෙම අද වෙනකොට එකල කිහිතුල්පුල සම්පූර්ණයම ව්‍යප්ති වෙචි භහසාාවක්.ඉතින් ඒ අනුව මාගදී යනු මගදය කේන්ද්‍රකොට ගැ බිහිවෙච්චි නිර්මාණ වෙච්චි පැවදිච්චි ්‍රහව්‍යාප්ත වුණු පැතුරුණු විවිධ දේශන්තරයන් හි, භාවිතා වෙච්චි භාෂාවක් කියන කාර එට මේ භාෂාව කොහින්දාවේ කොහොම දාව කියන එක ගැන අපිට ඉතාම පැහැදිලි අවබෝධයක් තිබේතුයි හේතුව යම්මයම් ගැටලු නිර්මාණය වෙනවා අනවබෝධයන් නිර්මාණය වෙනවා ඒ අවබෝධනු තිබවා ලෝකයේ අද අපි දන්නවා භාෂා පවුල් තුනක්තියෙනවා ප්‍රධාන වසයෙන් ඒ ඔකේසියෙන් නැත්තං පසුකාලීනව ආරය භාසාහිටිට අදන්නපු භාෂාවර්ගය මේ භාෂාවර්ගයට ඉන්දයානු උපමහද්දීපය තුළ කතා කරන භාෂාවලුත් මැදපෙරදික භාෂාවන් සහ යුරෝපීය භාසාාවල් අහිති වවා මේවා එක මූලේකින් ආරම්භවෙච්චි භාෂා නිසා ඉළඟට මොගලෝයිත් භාෂාව තියෙනවා චීනය මුල්කොටගෙන මොංගෝලියාව මුල්කොටගෙන ඇත්විචි භාෂා ඒටිකේ නැගන් හිරාසිාව අග්නදිගාශය කලාපය තුළ පැතිර ලතින භාෂා වර්ගය ඉළඟට අප්‍රිකාවේ නිර්මාණවෙච්චි භිවිති භාෂාව අපි කියනවා මේ භාෂාවට නිග්‍රෝ භාෂා කියලා එතකොට ඒ භාෂා අතරෙන් මේ අපි අද කතා කරන්ගෙන භාෂාව මාගදිය ආර්ය මූලේට අයිති භාෂාවක් එනිස්සා අපි බලනවා මේ ආය මූලටයි භාෂාව නිර්මාණය වෙන්නේ කොහොවද කියලා අදභ මේවා සම්බන්ධයෙන් විධ මතවාද සංවාද මේ ගෙවුණ අවුරුදු සීයක එකසිය පන්හාක විතර කාලය ඇති වෙලා තිබෙනවා ඒ ඇතිවෙච්චි සංවාද විසංවාද සියල්ලාතරෙන් පොදුවේ බහුතරය පිළිගන්නා මතය සහ යම්කිසි විධිමත් පදනමක් ඇතුව විද්‍යාත්මකූ පදනමක් ඇතු පිළිගනු ලබන ඉතිහාසයට අනුව මෙ ඔකේසියෙන් වර්ගයට අයිති මෙම භාෂාව නැත්තන් අපි ආරය භාෂා කළ මන්දිකටම නම් කරන භාෂාව ඉන්දවා ආරේ භාෂා සහ යුරෝපීය භාෂා මූලයන්ගේ පදනම තිබෙන්නේ අරාභි අර්ධත්්‍රීපය තිබෙන පැරණී මෙසපතමයානු සිිෂ්ටා චාරය හැටියට හඳුන්වන යුප්‍රටීස් තයිග්‍රීස් ගංගා දෑලවරේ භිවෙච්චි සංස්කෘතිය තුළ තිබුණු භාෂාව. එ භාෂාව කතාකරපු ජනවර්ගය එම පිරි බටහිර දෙසට ගමන් කරමින් මැද පිරිදි ග අරාභි රටවල් ඉළඟට ග්‍රසිය, රෝමය හරහා බටහිරට ගමන් කර ඒ භාෂ ඒ අය විසින් යුරෝපා භාෂාව නිර්මාණය කර ලැබ්වා උතුරු අපප්‍රිකානු භාෂාවර තෙක්ක. එම පිරිසකින් වෙෙන් වෙලා නැගනහි දෙසට ගමන් කරපු පිරිස තමයි ඉන්දු ආරය භාෂාවල් නිර්මාණය කර නත්තම් භාෂාව බෝට පත්වෙන්නේ. ඒවා නිර්මාණය කරනවා කිය කියලා කිව්වට ක්‍රමාණකූලුව කාලයක්ත් එක්ක භාෂාව වැඩෙනු. එදර අපි දන්නවා මොහින්දජාරෝ හරප්පා නමින් හඳුන්ුව නැත්තන් ඉඳදු නිමන ශිෂ්ටාචාරය මේ සිටියම මේ දුම්රුපාටෙන් සඳහන් වෙන දැක්වෙන කලාපය තුළ තමයි මේ ආරය භාෂාවල් ඉන්දුවාරය භාසාවල් වැඩුන කියලා පි ශවාස කර. එතකොට මේ ඉන්දු නිමනසිිෂ්ඨනාචාරයේ හිට පුජනතාව මේ ගංගාාවල් ආශ්‍රතව, ගංගාාවල් උපයෝග කරගන මේ ඉන්දයානු අර්ධද්දීපය තවත් නැගැන හිරදෙසට මධ්‍යම මණ්ඩලේ ශාශ්‍රීක භූමේයට ඔවුන් සංක්‍රමණය වුුණා ඒ මධ්‍යමණ්ඩලයේ තුළ මේ භාෂාවල් තබදුරට ස්වාදීනව වැඩෙන්න පටන්ගන්න. එදවට කාලයකට පසුව තවමත් නිෂ්චිත හේතුවක් දක්වන්නඩ බැරි තත්ත්වයක් තුළ හේතුවකින්. මේ සිදුනිමන සිිෂ්ඨාචාරය විිනාසේලලා යන ඉඳදුනිමන සිිෂ්ටාචාරය. බොහෝවිට හිතනවා මේ මසපතේමියාව මුල්කඩගත්තු සංස්කෘතිය බලවත්වෙනකොට ආරිය සංස්කෘතිය බලවත්වෙනට ඉරාණය මුල් කොටගෙන ඕවුන් විසිම් නැවතවතාවක් මේ ප්‍රදේශයට එල්ල කරපු ප්‍රාහාරයකින් නිමන ශිෂ්ඨාචාරය විනාසුනා කියල. එතකොට අද අපි දකින බ්‍රාහ්මණ සංස්කෘතිය ෝ ති බ්‍රාහ්න ඉන්දියාව මුල් කරගත්තු බ්‍රාහ්මන සංස්කෘතිය නිර්මාණය වවෙන්න පටන්ගන්නේ බමුණන්ගේ සංස්කෘති නිර්මාණය වෙන්න්නට පටන්ගන්න නත්තන් ඉදාවට ඇතු වලන පටන්ගන්නේ ඔය ඉන්ඳ නිර්ණ ශිෂ්ඨා චාරය බිඳ වැටටට පස්සේ. මේ බ්‍රාහ්මණයන්ගේ සංස්කෘතියයි මෙසපොතමයානු සංස්කෘතිය දුමාකාර සමානකන්තියෙනවා සහෝදර තත්ත්වයන් පවතිනෝ බ්‍රාහ්මණයන්ගේ ධර්මග්‍රන්තය වන වෛදක ග්‍රන්ථත් නිසපතේනියානු සරතෘස්ථාගමේ ධර්මගන්තෙ වන අවස්ථාවත් කියන ගන්ත දෙක නිවුන් සහෝදරය වගේ සමාන්ත්‍රකන්තිබෙනවා එවගේම පරස්පරයන්තියනවා. උදාහරණයක් හැටියට බ්‍රාහ්මණයන්ගේ පොත්තුවල සුර කියන වචනේ, දෙවියන් හැටියට සලකද්දි සරතෘස්ද අවස්ථාවේ පර්සියානු අවස්ථාවේ අසුර කියන වචනේ. වචනයෙන් තමයි දෙවියන් හැදුව තිං අර සංස්කෘත පොත්තේ දකින්න තියෙන සුරාසුර යුද්ධය ගැන ඒ අරගලය ගැන අපට දැන් අදහසක් ගන්න පුළුවන් ඒ මේ වෛදික බ්‍රාහ්මණය සසාහ අවස්ථාව භාවිතා කරපුස් ඒ ස්රස්්ට්‍රියෙන් ආගමිකය ඇන්න තම් ප්‍රසියානු ආගමිකයන්ගේ ඒ අරගලය තමයි ඒ ඉතිහාසේ පොත්තල අපට දකිඩ තිබෙන්නේ කිය එතට ඒ ආර වෛදික භාෂාව, මධ්‍ය මණ්ඩලට පැමිණීමට පෙරාපි දැක්කා මධ්‍ය මණඩලේට ජනගානයක් සංක්‍රමණ වෙලා සංස්කෘතියක් හදර තිබ්බ කියලා. අන්න ඒ සංස්කෘතිය ජනතාවගේ භාෂාව ජන භාෂාව. එදට වෛදිකයන්ගේ භාෂාව එක තවම මතකතියයාගන්නට සංස්කෘතනම අපි ගොඩක් කලාට වැරදිලා වරදවා භාවිතා කරනවා සංස්කෘත කියනව වන සංස්කෘති භාෂාව පසුකාලී නයි. එමුල් භාෂාව වෛදි. වෛදික භාෂාවට පෙර පැවතිච්චි ජන භාෂාව ගැන තමයි අපි මේ සාකච්චා කරන්න යන්නේ ඒ ප්‍රාදේශයේ නාමයෙන් හඳුන්ුවන මාගදී භා ජන භාෂාව. එකත් ආර්ය ගනයට යිති භහාෂාවක්. මේ භාෂාව, විධිමත්ව සකස්සීම පිළිබඳව ඉතිහාසයක් අපට හොයාගන්න පුළුවන් වෙන්නේ ජයිනස් ඉතිහාසය තුළ. මේ ජයින සහ බෞද්ධ කියන ධර්ම දෙකම මේ වෛදික බ්‍රාහ්මණයන්ගෙන් වෙන්වෙච්චි දේවවාදය පිළිගත්තේ නැති. එවගේම ස්වභාවධර්මය යථාර්තයන් හොයා ගණ්ඩ උත්සහ කරපු සංස්කෘතියකින් භිවිච්ච එකක් ජයින සහ බෞද්ධ කියන සංස්කෘති දෙම ජයින කියන වචනය තේරුම දෙහාන කියනක් මයි. දෙහාන කියන එක මයි. අපේ අපි භාවනා කියන අර්ථයෙන් අද කතා කරන මෙ දෙහාන සංස්කෘතිය එක චීනදී පස කාලන බෞද්ධ සම්ප්‍රදාය කෙර වැඩුනාා සෙන් කියලා. එතහොට මේ දිහාන වඩපුටකයන්නේ දෙවියන්ට යාඥා නොකරපු දෙවියන් නොවාදහපු ධ්‍යාන වඩපු සංස්කෘතිය තමයි මේ මගදී පැවතුනේ එක තමයි ජෛන සංස්කෘතිය ැට පස්සෙ කාලි පෙළගැසුන්. එ වගේම අපි තේරුම් ගණ්ඩෝන මේ අපි ඉතිහාසය කරගන්න තව වැරැද්දක් තිබෙනවා. ඒ තමයි මේ සාක්ක්‍යෝ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ඥාතිීන්, හින්දුවන් හැටියට හැඳින්න්නේම්. හින්දුුව ආගමත් කියන්නේ ඉතාම පසුකාලයන දරොස්සන සිවසයෙන් පසේ නිර්මාණයච යාගමක් පැරණයාගම වෛදික. එදකොට මේ සාක්‍යන් සහ මගද වැසි අන් විශ්චේසයෙන් මේ පිරිස. මේ හිදුුවන් හෝ වෛදික බ්‍රාහ්මණ සංස්කෘති හිට පයනමේ. එකටේ වෛදික බ්‍රහ්මණ සංස්කෘතිය ප්‍රතික්ෂප කරපු මේ දෙහානය, ඥාන මාර්ගය කොට ගත්තු සංස්කෘතියකට අයිති පිරිසක්. එත ජයින සහ බෞද්ධ ධර්මය ගොඩ නැගෙන්නේ මේ සංස්කෘති ඇතුළින්. එතවට මේ ඇයගේ භාෂාවට මුලින්ම අක්ෂරමාලාව හදන්නේ ජයින දහමේ සඳහන් වෙනවා රෂභනාත මහවීර කියලා චරිතයක් ඔවන්ගේ තීර්තංකරයන්ගේ ආරම්භකයා ඒ රිෂබනාතත හිටපු දියනියන් දෙදනෙ හිටිය ඒ දියනියන්ගෙන් දෙදෙනගෙන් එක්කනෙක් බ්‍රාහ්මි ඒ බ්‍රාහ්මි කියන දියණිය විසින් නිර්මාණය කරපු ගොඩ්නගාපු අක්ෂර මාලාව තමයි මේ අද වෙනකං අපි භාවිතා කරන්නේ ඒට ඒ බ්‍රාහ්මි කියන රිෂබනාතගේ දියණියගේ නමින් තමයි මේ අක්ෂරමමාලාව හඳන්න. අදඩත් මේ බ්‍රහ්ම යක්ක්ෂ ්‍රහ්ම ක්ෂරකිලාපි කියන්නේ අර රිෂභනාත මහවීරගේ දියන වූ බ්‍රාහ්මීගේ අක්ෂරමාලාවක නර්තය. එක බ්‍රාහ්මනයින්ට අධාරවෙච්චි අක්ෂරමාලාවක්නමයි බ්‍රාහ්මනීන්ගේයක්ක්ෂරමාලාව තමයි දේවනාගරී අක්ෂරමාලාව සංස්කෘත භාෂාවලියන අක්ෂරමාලාාව හින්දී. භාෂාව අදලිය අන්ඩ භාවිතා කරන්නේ වාක්ෂ්‍රමාලා. එතර මේ පාහියෙන් හාමුදුරුවන්ගේ වාර්තාවලට අනුව ඒ රිෂභනාත මහවීරගේ මුලස්ථානය වාසස්ථාන තිබිල තිබෙන්න්නෙත් මේ ඉන්දු නිමන සිිෂ්ටාචාරය ඒ කිටුව ප්‍රදේශයක කියලා උන්වහන්සලගේ වාර්තාවල සඳහන් වෙනවා. එතවට එම සිිෂ්ඨාචාරය මගදය තුළ වැඩනාා ඒ මගදය තුළ ආගමිකව ධාර්ශනිකව සාමාජික වශයෙන් වැඩිච්චි සංවර්ධනයත් එෙක භාෂාව වැඩෙන. අන්න ඒ භාෂාව තමයි අපි මාගදී භාෂාව හැටියට හඳුන්ුවන්නේ මෙම චයරූපල සඳහන් වනේ දකින්න තියෙන්නේ පර්සියාවේ මේ යුප්‍රටස් ටයිග්‍රීස් ිස්්ටාචාරියේ ඒ මොසපතියමයානු සංස්කෘතිය තුළ තිබුණු අක්ෂරමාලාවන් භාවිත විච්්‍යාආකාරය අක්ෂර මාලාවල ආරම්භය. එතකොට මේ අක්ෂරමාලාවම වර්ධනයක් හැටියට තමයි අ ඉන්දු ආරය භාෂාවන්ගේ අක්ෂරමාලාව මේ ඉන්දු නිමන සිිෂ්ඨාචාරය ආක්ෂරමාලාව අකුරු තවම අපි කියව ගන නෑ කිසිම කෙනෙක් නිශ්චිතව මේයක්ක්ෂර කියවල නෑ. ඒ අක්ෂර අතරේ සංකේතිය වසින් ගත්ත් මේ චකරය අපේ ධම්මජකරයට සමානව චක්‍ර සලකුණ තිබෙනවා ඒ එක ඉතාම අපට වැදගත් හේතුව අපේ මේ සංස්කෘතියේ මූලයන් හොයා ගැනීමේදී ඇම සංකේති ඉතාම වැදගත්තන දෙය. ත මේ මුලින්ම ඉන්දුවාරය සංස්කෘතිය වැැලුණු ප්‍රදේශ පසුකාලේනව මේ ප්‍රදේශය තමයි මේ ප්‍රදේශයට ව්‍යාප්ත වෙමින් මේ මාගදී භාෂාව මෙම ප්‍රදේශයේදී පෝෂණය වෙලා තිනව කියලාපරි ඉතිහාසික ඇන්න පුළුවන්. එතවට අර වේදේ වගේම වේදයට සමාන්තර ඔවතිබුණු අවස්ථාව මේ ග්‍රන්ථ දෙක මෙන්න මේ ආකාරයට ලි අක්ෂරවලින් න पිටපත් අප දකිනපුරුව මේ අව्यस्थාව अක්ෂර පසිियानवाග में मूलගන්त एवाගේම में बराहख्मणेंगे වैද केගේ अක්ෂර මාलाවි න හැට එ මේ बाहषාව लोग වැඩी लग වැඩ गी खाරටෙනවා युरोෝपत में आ, ඉන්දු ඉරෝපියන් භාෂාව කියනක දැත්තන් අර පේසිය අනමූලයෙන් පටන්ගත්තු භාෂාව. මේක විදෝතුන් විසින් ගහක් හැට නිර්මාණයක රක්ෂයක් හැටිට ර්මාණය කරල මේ ඉදිරි පත් කලතින කොමදම මේක වැඩුන කියෙලා. අපට පේනවා ඉන්ද රෝපියය භාෂාව යරෝපේට වැඩල ගහිල්ල රෝමන් ග්‍රීක් භාෂාව මඩල ඉංග්‍රසි භාෂාව වැඩල තිබෙන හැටි.ඒවගේ ඉන්දියාවට වැඩල ඉන්දියාව තුළ අද තිබෙන බෙංගාලි භාෂාව, හින්දු භාාව සහ ඒ පර්සියන් භාෂාව වැඩ ඇතිබෙන ආකාරය. ඒ අතරේ සිංහල භාෂාව මේකෙම කොටසක් හැටියට. සිංහල භාෂාවේ ඉතාම පැරණි භාෂාවක් හැටියට. වැඩනු ආකාරය මෙන්න මෙතන සඳන් වෙලා තිබෙනවා. මේ මුල්කාන්දෙන් වෙන් වෙච්චි පැරණීම භාෂාවක් හැඩියට සිංහල භාෂාව වැඩල තිබෙන හැටි. තට මේ ආකාරේත මේ ආරය භාෂාවන් මේ ඉන්දියානු අර්ධද්්‍යීපය තුළ වැඩල තිබෙන ව්‍යාප්ත වෙලා තිබෙනවා එතට මේ ව්‍යාප්තවෙච්චි ආකාරය කහ පැහැයෙන් දකින තිබෙන්නේ ආරය භාෂාවල් වැඩිච්චි ආකාරය මේ රි පාටෙන් තිබන්නේ මොංගලයි් භාෂාවව ඉන්දයානු ආසන්න භූමිය තුළ තිබෙනකාරෙත් ටිබෙටෝ බහමිස් කියන නාමෙන් හඳුන්නනෝටකි භාෂාව එතර මේ ද්‍රවිඩ භාාව භාෂාව විශේෂයි මේ ද්‍රවිඩ භාෂාව රජුවම අප්‍රිකාවෙන් සංක්‍රමනය වෙලා නගනහිර අප්‍රකාවෙන් සංක්‍රමණය වෙලා මේ ප්‍රදේශය තුළ ස්ථාවර වෙච්චි භාෂාවක් මේක මුහුදු මාර්ගයකින් පසුකාලේනු ඉන්දියන් වර්ද්දී පිටාපු භහස්සාාව. හැබැයි මේ භහෂාව භාෂා දූපත් තැන් තැන්ව ලිතුරල්ල තිනො බුදූපත් කෙලක අනි ජනවර්ගෝලින් වටවෙලා සීමාවවෙල ආරක්ෂාවච්චි භහක්ෂාවල්. ද ලංකාව තුළත් ලංකාවේ අපිට පේනවා ආය සිංහල භහසාාවරය භහෂා ගනයටයි සිංහ භාාව තිබෙනකාරය ද්‍රවිඩ භහෂාව ව්‍යාප්‍රවෙලා ති ආකාර.න්න මේ විදිහයට අපිට පේනවා මේ ද්‍රවිඩ භාෂාවලුයි ආරය භාෂාවන් සහ මොගුලවිත් භාෂාවන් මේ කලාපය තුළ තිබෙන ආකාරය. ඒවාට විවිධ අක්ෂර තිබ විධාකාරයෙන් ව්‍යප්තවෙලා. එතකොටට අපි දන්නවා ඒ අතරේ මේ මාගදී භාෂාව වැඩුනේ මේ මගද ජනපදය මේ ගංගානම් නදිය. මේ ගංගානම් නදත් ගංගානම් නදියෙන් නැගනහිර ප්‍රදේශයත් හිමාලේ කඳුකරෙන් දකුණත් විින්දයා කඳුරෙන් උතුරැත් කියන ප්‍රදේශයේ තමයි මාගදි භහෂාව හොඳින් ව්‍යාප්ත වනේ වැඩුනේ පෝෂණය වුනේ. එයින් බටහිර ප්‍රදේශය තුළ වෛදික භාෂාව ශක්තිමත්ව පැවතුනා. දකොට මෙයින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්නේ පොදුජැනයාගේ භාෂාව හේතුව මේ ප්‍රදේශයෙන් බටහිර පැත්තෙන් ආපු වෛදික භාෂාව බ්‍රාහ්මණීන්ට සීමාවච්චි එවගේම බ්‍රහ්මණයින් අතරනොත් කාන්තාවන්ට අ හදෑරිය නොහැකි බ්‍රාහ්මණ ගෝත්‍රය කුලේ නොවනයට හැදෑරිය නොහැකි සාමාන්‍ය ජනතාවට හැදෑරය නොහැකි භාෂාව තමයි හැටීර තමයි වෛ දෙක භාෂාව තිබපු. එදර බුදුරජාණන් වහන්සේ එම උගතුන්ගේ භාෂාව නොවෙයි පොදුජනයාගේ භාෂාව තමයි, තමන්ගේ භාෂාව බවට පත් කරගරනු ලැබවෙ. තකොට මේ මෙහිදී බුදුරජාණන් වහන්සේ භාෂාව සම්බන්ධයෙන් අපිට විශංෂ අවධහරණය කරමින් අපිට අවවාද කරලා තිබෙනවා, භාෂාව මොනවිදිහිටද භාවිතා කරන්න ඕන කියන එක. ඉදර අපිට මෙතන තියෙනවා මෙන්න මේක. උන්වහන්සේ සඳහන් කරලා තිබෙනවා ජනපාද නිරුක්තිය තුළ අභිනිවේශණය නොකරන්නේය. මේ ජනපද නිරුප්තිය තුළ දැඩිව ගන්්ඩ එපා එවගේම ලෝක ප්‍ර්ඥපතිය ලෝක විවාහාරය ඉක්මෝල අන්ඩත් එපා ජනපද නිරුප්තිය දැඩිව ගන්නතුව එවගේම ලෝක ප්‍ර්ඥප්තිය ඉක්මෝල අන්නතුව මේ භාෂාව භාවිතා කරන්නකි. හේතුව උන්වහන්සේ සඳහන් කරනවා කුමක් නිසාද හේතුවෙන්ද ැ ඒ ඒ ජනපදවල. ඒ ඒ ජනපදවලදී එකමාර්තයෙන් එකමදේට විවිධ පද යොදාගන්නවා. කෙලා උන්වහන්සේ උදාහරණයක් ෙන මේ භාජනය කියන වච්චනය සමහර ජනපදවල පාති සමර ජනපද වලදක පත්ති සමහාර ජනපදයක විත්ති තවතැනක සරාවි තවතැනක ධාරෝපි තවතැනක පෝනිි තවතැන පිසීලවි ආදි වසයෙන් මේ භාජනයට විිවිධ නම්ති වෙනවා කියන එක. එතවට ඒ නිසා මේ ජනපදයක තියෙන වචනයක් ඒ දෙ හැමතැනටම භාවිතාව නවා හැමතැන්ටම ගැලපෙනවා කියන එක අපි නොසිතවිතයි කියන.ඒවගේම තමා අපි මොනොහරි වචනයක් කර්තයක් දෙද්ද එක ලෝකේ තියන ඒවලාවෙ තියන ප්‍රඥ්ඥප්තියට අනුකූල වෙඩෝන එහෙම නැත්තං එක මිනිස්සුන්ට තේරණ නෑ. එතට මේ ජනපද නිරුක්තිය අභිනිවේශනය නොකර, ලෝක ප්‍රඥපතිය නොයික්මවා, භාෂාව භාවිතා කරන්න කියන මෝරධර්මය බුදුරජාණන් වහන්සේ මේ අරණ විභංග සූත්‍රයේ සඳහන් කරන. දැන්ම මේ කාරණය පැදිලි කර දෙන්න මොකක්ද මෙතන අද අපිට වර්තමානය තුළ ගැටලෝ හොමද තියන්න කියන එක. අපි දන්නවා පෙළෙහි අපේ මාගදහි තිබෙන වචනයක් තියනවා අප මාද කියන වන. හැබැයි අප්‍රමාද කියන වච්චනේට සමාන්ත්‍රපදයක් සිංහලේ තියෙන අප්‍රමාද කියලා. සිහ අප්‍රමාදය කියලා කියන්නේ අපි මාගදයේ තියන අප්‍රමාදය නෙමේ. සිංහල අප්‍රමාදය කියලා කියන්නේ පරක්වුන්ඩෙපා කිය පරක්වුෙන්ඩෙපා කියනක තමයි අප්‍රමාදය කියලා කියන්නේ ඉක්මං කරලා හදිස්සි කරලා. කියන එක තමයි ප්‍රමාදය කියර කියන්නේ ත පාලයේදී පාලයේදී අප්‍රමාද කියන්නත් අප්‍රමාද කියල කියන්නේ මකත් පාලය ප්‍රමාදය කියලා කියන්නේ සතියට සයේ පාලයේ ප්‍රමාද කියලා කියන්නේ මදම් පටන් ගන්නේ මද ප්‍රමද අප්‍රමාදඇම තමයි පාලි මේ වචනෙන් හැල තියන්නේ එතකට මදය කියල කියන්නේ මුලාව එ තවත් මුලාව වැඩුවෙනකොට ප්‍රමාය එයි තොරව සතිමත්වයම අප්‍රමාදය මේ තමයි පාලි නිරුක්තිය පෙළ දහම නිරුක්තිය. හැබැයි අපේ සියල බහ සිහල බසේදී ඇ හෙලබසේදී සිංහලයේදී අප්‍රමාදවෙන්නේ පරක්කුණ නොවී වහවාහ ඉක්මනින් කියන එක. හතොරදැන් අප මේ ජනපද නිරුක්තියට ගියොත්තම මේ ජනපද නිරුක්තියටට ප ගියොත්තයම සිංහලයේ මේ පදේ විග්‍රහවෙන ආකාරයට ධර්මය දේශනා කරපුහාම එත ධර්ම අර්ථය විකෘතු වෙනවා. ඒ ධර්මය අර්ථයන එතුට අපමාදයන සම්පාදේත කියන වාකෙත් එරෙන්නේ වෙන විදිහයට. අපට පේනවාම අපමාදන සම්පාදේත කියන අප දන්නව අබදුරජාන් වහන්සගේ අවසාන වචනය කියන එක ඒ අපේ ධර්මයදිතාම වැදගත්වෙච්චි පදනම ඉතාම වැදගත්පිච්චි දේශනාවේ තියෙන වචනය අපමාදය මේ ජනපද නිරුක්තිය දී වෙනස්සලා තිබෙන ආකාරය. අන්න එනිසා බුදුරජාණන් වහන්සේ අපට කියන්නේ ජනපද නිරතිමේශනය කරන්න දෙපා. ඒවගේම ලෝක ප්‍රඥ්ඥප්තිය තේරුම් අරගෙන ඒක වෙන්ංකරලා අඳනගෙන පැහැත්තිරි කරන්නෝ. දැන් අපමාදයට පිට දෙද වෙන ලක පද්ඥපති වචනය ොද තියෙන ලක ප්‍රදඥප්තිය වන එකක් නිසා. මෙන්න මේ විදිහට මේ ආකාරයට උද්ධච්ච කියන වචනේ ගත්තොත්ෙම පාලයේ උද්ධච්චය සැලෙනවා කියන එක නොසන්සුම් කියන එක සිංහල උද්ධච්චේදී කියන්නේ උඩගු භාාවය කියය නර්තය. අපි ගත්තොත් එෙම විචිකිච්චාව කියන එක විජිකිච්චාව කියන වනය. පාලි විචිකිච්චාවන මේ සිංහල ජනපදනනි රපක්තිය තියෙන් මෙන්න මේ විදිහැටට පිනතුනේ මේ එකම සබ්දයකම වචචනය එක කාරුව ඉංග්‍රීසියන් ගත්තොත්ම ඉංග්‍රීසිය ලේසි කියනවචනය සිංහල ලේසි කියර කිහිතුවොත් අප හිතන්නෙකෝ හොද සිංහල ඉංග්‍රසින් ලේසි කියල වචන තිය න එක සිංහල වචන ඇති නො ලේසි එතවට ඉංග්‍රීසි ලේසිය ද සිංහල ලේසිය කියනක එකක්ද එක සම්පූර්ණව දෙකක් එකක් කම් මැලි අනිත් එක පහන්සුේ. එතකොට මෙන්න මේ විදිහත භාෂාවල තිබෙනවා මේ එකම සමාන්තර සබ්දවල ජනපද නිරුක්ති වෙනස්. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ අපට පැහැදර කර දෙන්නේ මුලින්. දැම් මෙතනදී දැ හදාහරණයක් හැටියට අපි පටිච්ච කලා කිව්වවාම ල පටිච්ච කියලව ූහම මේ ලංකාවේ ඉන්න ඇ එක පටියක් වගේ පේන්න පුළුවන්ගේ එක කැහැන්ඩ පුලුවන්ගේ පට වගේ හැන්ඩ පුලුවන් මොකද අපි චන්ද කිත හදුරුත්තුමලින් ක සඳහන් කලා පටියක් වගේ ඇ පුළුවන් පටිච්ච කියන වචන ගත්තා. එකන හරියට අලගත් දූපම කියන්නේ අලගත් දූපම කියලකි වහම මේ අලගෙඩියක් උපමාකොට දේශනා කරේ සූතරය වගේ කියලා කියන්න පුුවන් කන්න කොට ංහිිතන්නේ අදහලාය දන්නවවා ඇති ඒම කද ම මේ කියන්න කියලා අනිත යට කවශ්‍ය නෑ. එතකොට කක ජූපම කිව්වාම කපුට එක්ෂුවූ කරපු සූත්තරය කියලා කියන වගේ අර්ථ මෙවැනි එන්නේ අර තමාන්ගේ කණට හැෙන ජනපද නිරුක්තිය තියෙන සමාජයේ භාවිතාන කරන අර්ථවලින් එන්නේ එක. එවගේ මේ අපේ චන්දගීත මුදුරන් හන්සර උදාාරණයකර කෙන වචනය පට් කියන වචනය. මේ වචනය ගත්තොත් හේම අද කියන්න ඉතාම හොඳ කියන එක උසස් කියන එක. හැබැයි ඔය වචනනි මූලිකාර්තය ගත්තොත් අනි පැතතියන්නේ තාම පහත් කියන එක අපේ පැනණ ගම භාෂාවය බැනාඩගා ගන්නා භාෂාව දන්නය දන්නවා මේ වචනය සම්පූර්ණම තියන්නේ අනි පැත්තට ඉතාම පහත් පුච්ච කියන අර්ථයෙන් කියන එක. එතට ජනපාද නිරුක්තිය කියන එක කාලෙෙන් කාල්ට වෙනස් වෙනවා. ඒ නිසා අපිට මුලින්ම බුදුරජාණන් වහන්සේ අනෝවිභාග සූත්‍රයේ දී උපදෙස් දෙෙනවා මේ ජනපද නිරුක්තියට ඇලිලයින් දෙපා අභිනිවේශණය කරන්න දෙපා. ලෝක ප්‍රඥ්ඥප්තික්මෝ ගන්න එපා. ඒ අනුව මේ ධර්මේ අර්ථය ඉස්සරහට ගන්න. දැම් මේකෙදී බුදුරජාණන් වහන්ේ තවත් අප උදේ අත්යෙන්. ඒ තමයි යමේලු තෙකුල කියන භික්‍ෂුන් වහන්සේලා දෙනම උන්වහන්සලා බ්‍රාහක්්මණ පවුල්ලකින් පැවිදි විචචි දෙන්නේ. ඒ දෙන්න බුදුරජාන් වහන්සේ සමග ඉතාම වැදගත් කාරණයක් සාකච්ඡා කරනවා.මක ඉතාම වැදගත් දෙයක් ඒසා කච්චාව උන්වහන්සලා දෙන්න බුදුරජාන් වහන්සේ තෙක් කරන සාකච්චාව.ද උහන්සලා ඉදිරිපත් කරන කාරණය මේ විවිධ ජනපදවලෙන් වි පසුබිම්මලින් කොළ ගෝත්‍රවලින් පැවිදිවෙන ඉන්නවා. අපි දන්න ඉන්දයානු සමාජය තුළ භාෂා විවාහරයේදී කුල ගෝත්‍රරානුව ස්තරයානුව භාෂාව වෙනස්සෙනවා. රජපවුලේ රජතුමා සහ බ්‍රාහ්මණින් සාකච්ඡා කරකු කතාකර භාෂාව සංස්කෘතය එකන්නේ සංස්කරණය කරු ලැබූ භහෂාව. ඉළඟට ජපෝලය වුනත් කාන්තාපාර්ශ්වය සහ පල් අනිත් සේවකයන් ස කතා කරපු භහෂාව ප්‍රාකෘතිය එක මාගදයට කිටතු භාෂාව. ඒවගේම සමාජය තුළ ඒ අයත් ප්‍රාකෘතිය අර්ධ ප්‍රාකෘතයන් මේ විදිහට වෙනස්කම්ති පෙනවා. ඒ සමාජයේ ජීවත් එච්චි දඩයක්කරුවන් දීවරයෙන් වගේ අය කතාකරපු භාෂාව පිසාාචි භාසාාව මේ විදිහයට ඒ සමාජස්ථා ඉස්තරයන් වල භාෂාව වෙනස්. මේක හොඳටම අවබෝධයක් තියනකොට ස අපේ භික්ෂණ වහන්සේලාට අවබෝධයක් තින සස් අධ්‍යාපන ලබුන් පයිඩත්ද දාපන තියෙනවා ඉන්දියානු නාට්‍ය සාහිත්‍ය අ්‍යයන කරපුය හඳටම දන්නවා. ඒ ඒ සමාජ ස්තරයන්වල පිරිස්. වෙනම වෙන භහෂාවලින් කතාකරකු හැටි නාට්‍යියවල දකින්න තිබෙන. එතවට මේ කාරණය මතු කරනවා මේ යමයලු තෙක්කුල දෙන්න. ඒ නිසා මේ භාෂාවට නිශ්චිතව රැකගන්නන්නන රක්ෂා කරගණ්ඩඕන මේ ඒක්කෙන ආතරම් විකෘතිවීම නතර කරගණ්ඩ ඕන කියලා. නැ යෝජනාව වැදගත් මාතෘකාව. හැබැයි මේ ඇයි මේ, ගැටලුව ඉදිරිපත් කරමේ ගැටලු හරේ මේ ගැටලුව නිවැරදි යමේලු තෙකුල දෙදනා ඉරිපත් කරන ගටලුව නිවැරදිී. ලා එකටේ දෙන විසඳුම තමයි මේ චන්දසර නගමු. මේ චන්දස කියල කියන එක බොහෝවිටක රජුම සංස්කෘත අර්ධ නිරූපණ කරන්න ඇදනවා සංස්කෘත කියනෙම නෙමෙයි. චන්දසට අර්ථ නිරෝපණය අටුවා වෙති නවා ේදෝ විය කියලා වේද භාෂාව වගේ සක්කත. හඒ පහෂාවෙන් තියන වේදෝවිය වේදය වගේ මේ චන්දසට නගමු කියලා. චන්දස කියල කියන්නේ. එකභාෂා රීතියක් ඇත ආෘති ්‍රීතියකටඩ ආකෘතියක් කවව ආකෘතියක්. වේදය කාවවයට ගීයට නගල තිබෙන්නේ. ඒ වේදය ගීට නගලතියෙන ආකාරය. ඒ කාවේ මේ ආකෘතියට ඒ විදිහට මේ ධර්මයත් චන්දසට නගමු කියන යෝජනාව. එතවට මේ වේ දේයට තියනවා සංකේත භාෂාවක් ඒ සංකේත භහෂාව යම් කිසි සීමා සහිත උගතුම් පිරිස දන්නවා ඒ ඒ ත මයිකට අර්ථනිරූපණය දෙන්නේ. ත බුදුරජාණන් වහන්සේ මේ මුල ධර්මයට සම්පර්ණ විරුත්ධයි. මේ මු ධර් කිසියම් පිරිසකට සීමාවෙච්චි ගුප්ත භහෂාවකින් පොදවයායට නොතේරන ප ජනතාවට නොතේරන ගුප්ත භාෂාවකින් ධර්ම ඉදිරිපත්කරීම් බදුරජාණන් වහන්සගේ පිළිවත නෙේ උන්වහන්සේ යින් පිටකාාපු සංස්කෘතියට අයිති. හැබැයි මේ දෙන්න මේක වැදගත්කොට සැලක පුනිසා උුන් කියනම චන්දසටනා ගම කියලා. තර බුදුරජාණන් වහන්සේ දෙන උපදේශයේ තමයි මේ ධර්මය චන්දසට නොනැගේ තුයි කියන එක. ඒ සඳහා, භාවිතා කළ යුත්තේ සයි රුත්ති සයි නිරුත්තිය. ැම් මේ සකයි නිරුත්තියක ඇන්නේ මොකටද. සකයි නිරුත්තියක ඇන්නේ මාගදී භාෂාවට එය කියන අදහස පැරනිියගතුනුත් කිය තියෙන වර්තමාන ගතුනුත් කියනවා. ඒ අන්තරේ අපේ මෑත පිවිච්්‍යෝගතුනත් මේ පිබඳ සාච්ඡා කරල තිබ අපේ පොල්ලත්තේ බුදධත්නනාක හමුදුරුන්ගේ ද ලාක්කු අදසතමයි සකායි නිරුත්තියනු තමන්ගේ සෝ කියයේ භාෂාව කියෙනෙක තමන්ගේ සූකයේ භාෂාව කියෙනෙක්. එතුර ඉතිහාන්සේ තුළ තිබෙච්චි මතය තමයි පෙළ මූල භාෂාව හැටට තියාගෙන සකයි නිරුත්තිය සෝකයේ භාෂාවන්ගෙන් ධර්මයුගන්වන්ට කියනෙ එක. මෙන්න මේක තමයි භාෂාව පිළිබඳු ලෝකය අරන්තන ඉතාම දියුණු ප්‍රතිපත්තියක්තාමදියුණු ප්‍රතිපත්තියක් දැන් අපි දන්නවා අර පෙළ භාෂාව ඒ විදිහටම අපි ඉතියාගෙන ආරක්‍ෂා කරගෙන එනවා සකයි නිරුක්තියට එනවා ඒද්දී. අ ජනපද නිරුක්තිය අභි නිවේශණය කරන්න නැතුව ලෝක ප්‍රජ්ඥපතිය ඉක්මුවන් නැතුව මේ නිරුක්තිය සප්‍රාගත යුතුයි කියන එක. මේ කාරණයට අදාළව බොෝ කරුණු සංශිප්තව හෝ චන්දගිත්ති මුදුරන් වහන්සගේ දේශනය කරනතර තිබුණ මං ඒ පිළි බඳුව දිගට කරුණු පැහැදිලි කරන්න න්න නෑ තට මේ භාෂාව නික්කාම තියන්න බෑ භාෂාවට විනයක් තියන්න ඕන ඒ භාෂාවට විනයක් තියෙන්න්න ඕ මේ භාෂාවේවිනය සකස්කිරීම ත බුදුරජාණන් වහන්සේ තම අප ඇම දෙක්ම මූලයේ බුදුරජාණන් වහන්සකින් එනවාගේම ව්‍යාකරණය මූලිකයත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බස භාවිතා කරපු බස විවාහර කරපු වි ඉදිරිපත් කරපු විදිහතම අප ව්‍යාකරණය බවට පක්තෙන්. එය ව්‍යකරණයක් හැටියට පොතක් හැටියට සකස්කිරීම මූලිකයා වෙන්නේ කච්ඡායන මහරහතන් වහන්සේ. උන්වහන්සේ උද්ජේනී දකුණට වඩ මධ්‍යමණ්ඩලේ දකුණේ උදේනි නුවර උපදුන කෙනෙ ට උන්වහන්සේ බ්‍රාහ්මණ පෞුල්ලකින්ආපු කෙනෙක් උන්වහන්සේ තමයි අපේ ත්‍රපිටකයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ශංෂිප්තව දේශනා කරපු දෙයක් කච්ඡායන මහරතන් වහන්සේට විස්තීරණව දේශනා කරන්න පුළුවන්. එවගේම බුදුරජාණන් වහන්සේ විස්ථීර්ණව දේශනා කරපු දෙයක් උන්වහන්සේ ශංශිප්තව දේශනා කරනවා සා රාංස ගත කරනවා කියන එක. තර මෙන්න මේ හැකියාව උන්වවා සිර තිබුණ එක විශාල භාෂාමය හැකියාව එකට ව්‍යාකරණය දැනගරින් දෝන. ඒ භාෂාව ව්‍යාකරණය දැනගෙන සිීතයතුයි. භාෂ ව්‍යාකරණය දන්න කෙනාට තමයි එවැනි දෙයක් කරන්න පුරුවන්කම තියෙන්. එතවට බුදුරජාණන් වහන්සේ ජිවමාන ඉන්න කාලෙ තුළම මේ භාෂාවට වෙනය හදන එක. භාෂාවට ඕන විරාකරණය හදන එක ආරම්භ වෙනවා. එතොට මේ මේක මූලකයා ආරම්භ බවට අපි නම් කර තිබෙන්නේ කච්ඡායන හමුදුරුවන් වහන්සේ. ත උන්වහන්සේ විසින් සකස්කරපු කීපයක් අපි දන්නවා නැත්ති ප්‍රකරණය එවගේ අදී පොත්පට්ටික කුද්දක නිකායන පොත්තික මේ කච්ඡායන හාමුදුරුවන් වහන්සේගේ සංස්කරණයන් හැටියතම අපි සම්ප්‍රදාය විසි පිළිගන්න. එතවට මේ පොත්ටික තුළ අපට තියෙනවා මහාද දේශපාලිචුලනි දේශපාලි ඇතුළපොත් මේක තුළතිබෙනවා කොහු මද ත්‍රිපිටකේ පෙළ දහමේ තිබෙන පදවලට අර්ථගන්න කියන එක. මොන විදිහරද ඒ පද බෙදාගන්න කියනෙ එක. මොන විදිහර දවට අර්ථ දෙන්නේ කියනක පිළිබඳ. එ මේ ව්‍යාය මෙ ව්‍යාකරණය අපට කුද්ධගනි කාය තුළ දකින්න තිබෙන. ඒ කච්ඡායන හාමුදුරුවන්ගෙන් ආරම්භන ව්‍යාකරන. එම ව්‍යාකරණය පදනම් කරගෙන මේ භාෂා ව්‍යාකාරණයක් හැටියට අපේ අනුරාධපුරයුගේයේ දී කච්ඡායනය කියන ව්‍යාකරණ පොත සකස්වෙනෝ ඒ කච්ඡායනය සඳහා නි බුද්දකාලීනවති ිච්චි ්‍යාරණ පොතක් මුඩුුණා කියලා විද ඒ ගැන පරේක්ෂණ කරණය කවුරුත් අවවාදී පිළිගනු ඩබනවා. අන්න ඒ විදිහයට තමයි අපිට මේ භාෂාවට විනයක් ඇති වනේ. ඒ භාෂාවට විනයක්කාවේ ඒක විශේෂ දෙයක් අපි දන්නවා. ස්වක්ාතු ස්වක්කාාතුෝ කියන ගුණේ අපි දන්න. බදුරජාණන් වහන්සේ මේ ධර්මය ස්වක් කාතව දේශනා කරල තිබෙනවා ඒ ස්වක්නත දේශනාව ඇසුරෙන් කච්ඡායන මහරතන් වහන්සේ ඒ කච්ඡායන ව්‍යාකරණය සකස් කරලා ඒ භාෂාවේ විනේ අපිට හදර දෙනවා. එතට මේ මෙහිදී පැරණ භාෂාවල් හයක් පිළි බඳව ෂැට් භාෂා ගැන අපිට ඉතිහාසේ එනවා. මේ භරතමුණේ විසින් නම්කරපු භාෂා හය සංස්කෘත ඇතුර තර හටක් වෙනවා එහිදී අපට දකින්න තියෙනවා මේ මාගදී භාෂාව ගොඩක්කායට මේ අහන ප්‍රශ්නයක් ක්‍රිම එක මේ මාගදී භාෂාව කෝ ඉන්දහාවෙ කියලා මේ බරතමුණ මේ මාගදිී භාෂාව ගැන කතා කරතියෙනවා.ඒවගේ අමතක කරන්න එපා ගොඩක් අය නොදන්න කාරණය මේ වාවිද්‍යාවවි්‍යාරන පොත්ත ච්ඡායන වගේම තවත්වනවා විද්‍යාත්මක පොතක් තිනක ලොකේ පැණි වාග විද්‍යාත්මක පොත මහිතන විදිට. ප්‍රාකෘත ප්‍රකාශය ඒ ප්‍රාකෘත ප්‍රකාශේ මේ ශට් භාෂාවන්වල වෙනස් කම්බෙන විදිහ මුල ධර්මටිකු ගැුලතියන කි තාම දියුණු පොතක්. ඒ ඉතාම දියුණු පොතක්. නොට මේක මෙහි මාගදී අවන්තිජා පරාච්ඥය අෞුරසය අර්ධමාගද වක්ලිකා දක්ෂිනාත්්‍යයා කියලා භාෂාව හයක් ගැන භරතමුණ සඳහන් කරලා තිබෙන. මෙන් අර්ධමාගදී තමයි ජයින දහමලිය වෙචි භාෂාව. මෙන මේ දක්ෂිණනාත්යයක් කියන භාෂාව ගැන සැලකිල මත්ව තුයි කළ ම යෝජනා කරන අපේ විද්වතුන්ට හොකත්ද මේ දක්ෂිනාත්යයක් කියලා කියන්නේ වචනය අර්ථය ගත්තවොත්තහම දකුණට දකුණේ භාෂාව කියන එක. එතොට බරත මුොනිම ද්‍රවිඩ භාෂාව වෙන වර්ගයකට වෙන් කරලා වර්ග කරලා තිබෙනවා. ඒනි සාමේ දකුණ ඉන්දියානු භාෂාව කල දකුණු භාෂාව කලා ද්‍රවිඩ භාෂාව ගන්න බෑ. මේ දක්ෂිනාත්‍යයා වේ යුත්තම මේ භාෂාවල් සියල්ල ආය භාෂා්‍යසා දකුණට වින්දයා කඳ වැටින් දකුණට ව්‍යාප්ත වෙච්චි ආරය භාෂාවක් යැයි කියන අපිට මෙතන හිතන්න පුළුවන්. දක්ෂිනාත්‍යය කළ කියන්න. මම යෝදනා කරන්න කැමතිේ මේ දක්ෂිනාත්‍යයා කියන භාෂාවද කියලා අපි හොයල බලමු කියලා සිංහල භාෂාවටනකං වර්දිනය වුනේ දකුණ තුළ කියන එක. එක අපි සොයා බැල යුතු කාරමයක්. තර මෙන්න මේ ෂැඩ් භාෂාව භරතමුණ විසිංහදිරිපත් කරලා තිබෙනවා. හැබැයි අපේ පාලුස්සනේ සේ වසේදිී විතර අපේ රටේදී භාෂා කියලා කතා කරද්දී එක වෙනස් වනා සකු මඟදය ැන සංස්කෘති සහ මඟද භාෂාවන් සූරස භාෂාව ඇතුළුණමත්‍ර තියව සුරසණි භාෂාව එවගේම ප්‍රාකෘත භාෂාව ද්‍රවිඩ භාෂාවත් සිංහල භාෂාව කියන භාෂා හය තමයි අපේ පාලොස්සෙණසී වසේදී ශට් භාෂා හැටියට අපි සැලකවේ. හැබැයි සිංහල භාෂාවෙන් ර්ථ නිරූපණයදීේදී මේ ශට් භාෂාව පිළිබඳව දැනුම අවශ්‍ය බව අපි පිළි අරත් තිබුණ එක අපි දැනගත යතුයි. එතකොට මේ පැවතිච්චි මාගදය තුළ මේ වැඩුණු භාෂාව තමයි අපි දන්නවා අපේ පෙළ දහම ඒ භාෂාව බවට පත්වෙන්නේ පළවෙනි සංගාහයනාවෙන් පස්සේ පළවෙනි සංගායනාව තුළ අපේ චන්දකි තයහාම්දුර සනාන් කරබදුරජාණහන්ේ හසා හැටක් දෙැනගෙන හිටිය කියලා දර උන්වහන්සේ පන්නේ භාන සූත්‍රය දේශනා කරලා තිබෙනවන් ඒ ජනපදවල ඒ ගෝත්‍රවල උන්ගේ ාහත්සාාවලින් ධර්මය දේශනා කරා කියලා. එතකොට ඒ කාරණ අපි පරිණේ බාණු සූත්‍රය තියනෙ අමතක කාර්ණකාරණය උන්වහන්සේ පැහැදිලිම දශනා කළ තිබෙනවා ඒම ගෝත්‍රවලටකි හිල්ලා මම පිටස්තරයක් කියලා නොහැගෙන ආකාරය මම ධර්ම දශනා කර කියලා ඔුන්ගේ භාෂාවල. එතට ඒ විවිධ භාෂාවලෙන් තිබිච්චි ධර්මයත් මේ පළවෙනි සංඝාවනාවේදී තනි භාෂාවකට ගන්න එක. පෙළ භාෂාව බවට පත් කරන එක සිද්ධ වුණා. තනි භාෂාවට ගන්න එකත් පලවිනිි සංගායනාවෙලාත්බේ. එතකොට ඒ ගත්තු භාෂාව තමයි බද්ධ වෙනකං අපේ පෙළ भाාෂාව හැටියත අපිඒ අස්කාරටම පවත්තගෙන ආරක්ෂා කරගරන්නේ මේ භාෂාවට මොකදදුනේ වර්තමාන තත්වය මොකද මේ භාෂාවන මේ පිළිබඳව අධ්‍යනය කරපු මුල්ලියුගේ ද සටසේ ගනගල හිටපුවා අය බට හිරවගත්තු ටපු ප්‍රශ්නය අත්තමයි මේ අපටක තිබෙන භාෂාව ඉදියාව කොසනක තනක කතා කරන්න නෑ එක හෙ නෑ කියන එක. එ නිසා ඔවුන්ට මේ භාෂාව ඉන්දියාවේ නොතිබුණ නො ඉන්දියාවෙන් නෑ කියන කතාව කිව්වා. මේ එදහස අටසය ගනන් වල.ඒ අපේ භාෂාවෙන් කියනවන අපේ ජනපදන රුක්තියෙන් කියරනම් ඒ කෝපි කාලය අදහසකා කෝපිකා රේ කෝපි කාලේ අදහස, ඇඩිය තිබුණේ චීන කොඩ බැදරට චීන්න හිටපු කාලතිබති අදහස තමයි මේ භාෂාව ඉන්දියාවේ නෑ කෙනෙක්. ඒවුනාට මේ නිදහසෙන් පස්සේ අපේ ස්වදේසිකයින් උගතුන් බිහිවනාට පස්සේ. තම තමන්ගේ භාෂාවල් ගැනවුන් අධ්‍යනය කරන්න පටන්ගතලස පරේශෂණ කරට පටන්ගත්තා මේකේ සැබැහවමත්වීම. අදත්න්, පැරණි මගදය පැවිතිච්චි භූමිය තුළ කතා කරන භාෂාව උතුරු ඉන්දයාාවේ භහාර ප්‍රාන්තේ භහසාාවට ඔුන් හඳුන්වන්නේ මාගහි කියලා. එතර භාෂාව දන්න භාෂාව ව්‍යාකරණ දන්නා ඇත මේ ඇහෙච්චි ගමන් දන්න වචනයමකක්ද කියලා මාගහි දයන්න විරයි හැල්ල තියන්නේ යන්න විතර හල්ලතිෙන්නේ අපි දන්න වාගවිද්‍යාත්මකේ දයන්න හැලනාකාරය අර්ධ මාගදියදී. එතකොට ඒ මාපරන්න හකාරය තිබෙනවා මේ මාගදියම තමයි. මාගදියම තමයි. එතට මේකේ මූලධර්මය පැහැදිලම මාගදිී මූලධර්මය භාෂාවතින වාග විද්‍යාත්මයක පිළිරන්තිෙනවා. ඕවන්ම ඔවුන් මේ සම්බන්ධයෙන් කරන පරක්ෂණවරදි ඕවුන් නිකුත්රන එම භාෂාව උගතු නිුත්න පත්‍රිකාවල ප්‍රකාශනවලත් අපේ මූල ව්‍යාකරණය කච්ඡායනය කියල උුන් කියනවා. එතවන මේ භාෂාව තවමත්න් පැරණී බෞද්ධ ප්‍රදේසි වෙච්චි මඟදය කේන්ද්‍රයේ බිහාරය භාවිතා කරන භාෂාව. මේ භාෂාව අර මුස්ලි මාක්‍රමණය වෙලාවේ සම්පූර්ණය යටපත්වෙනවා උරුදු භාෂාවේ බලපෑමට යටපත්වෙනවා මොකද අපි දන්නවා මේ භාෂාව සාමාන්‍ය ගැමි ජනතාව කතාකරාට සාහිත්‍ය භාෂාව වූගතුන්ගේ. එය වෙනස්්‍රච්චි ගමන් ඒ භාෂාව යටපත්වෙන අපි දන්නවා ඒ යටත් විජිතය කිටපු අපිට ඉංග්‍රේසියට යට වුණේ කොහොමද කියනෙ කපි දන්නවා. ඒ විදියට මේ යට උුරුදු භාෂාවට යට වඩ සිද්ධ වුණ. නමුත් ගැමියා ඒ භාෂාව කතා කරා. හැබැයි ඔවුන් පල්න අරදාපු නිසා. ඔුන්ගේ අධ්‍යාපනය සම්පූර්ණ නතර කළදාපු නිසා බහර අධ්‍යාපනායතන විනාස වෙච්චි නිසා මේ භාෂාව ගැන ශාස්ත්‍රී අධ්‍යයනය හෝ ඒ ආකාරෙන් යාම කියන එක නතරවුණ. එදවට අපි දන්නවා අදවෙනකොට මේ භාෂාව මාගදී කියන නමින්ම මාග හිී කියන නමින් පවතිනෝ ඊට පස්සේ මෙ හින්දු බලපෑමට නැවතයටත් වෙනවා. ඒ නිසා එක පාරට ැලූ බැල්මට මේ භහෂාව අපිට අඳරගණ්ඩ බැරිවීම තියෙන වැරැද්ද නැත්තම් මාගදය තවම ඒ පැර මගදේ පැරණි මගදේ විවාහර වෙන භහෂාව තවම එම භහෂාව මට මේ අත්දැකම් හොඳටම තියෙනවා මොකද මම විහාර ප්‍රාන්තේ ගැමියෝ එට සමීප ඇසරු කරන්න ඇැබිල තියෙනවා අපේ බෞද්ධ සිද්ධස්ථානවල පැරණි ස්ථානවල කැ අපි ජනප්‍රිය තැන්ටික, පොදුවේ වදනා වයන යන ස්ථාන නෙමෙයි පොදුවේ වදනාාව යනය නොයන හවම ගැමි ප්‍රදේශෝල තියන පැරණ අපි වැදගත්ති ස්ථාන තියනවා. අංගේ ස්ථානවලට යම් මධ්‍යයන කටයුතු සඳහා ගිල්ල කාලෙ ගත කරලා තිබෙනවා. මට විශේෂයක්ති නොමේ බිහාරවලදී. ප්‍රාගබෝධිය ක කියලා අපි හඳුන්න ප්‍රදේශය ගයාා ප්‍රදේශයේ දුංගේශවරී ඒ හරේ තියන ගම්මල මනිස්සු කතා කරන භාංෂාවට ඇහෙනකොට මට සමහර වෙලාට දැන්වදේ තමයි මම මේ ඉන්නේ අනුරාධපුර ද කියන එක. අපේ අනුරාධපුරේ නුවර කලාවයේ භාෂාව නුවර කලාවේ වචනුච්චාරණය කරන සුවරය ඒ ආකාරටම බිහාරෝල ජනතාවගේ ගැමි ජනතාවගේ තියෙනවා. හර ඒ සම්බන්ධතාවය තාවම හොදින් දකින තිබෙනවා අපේ කාටහර අවශ්‍යතාවයක් තිබෙනවා නං. තමන්ගේ උසා සදධ්‍යාපනය සඳහා උපාදය සඳහා. ඉතා මොහොඳ තෝතැන්නක් මේ භාෂාධ්‍යනය සම්බන්ධය ගැන හොවෙලා බලනක. මොම එක යෝජනා කරනවා අපේ භික්‍ෂූන් වහන්සේලාට පාලි භාෂවද්‍යනය කරණයට මේ වැඩේ කරන්න පටන්ගමු කියලා. මේ භාෂාදධ්‍යයන ඉතාම වැදගත් අපිට. දවට මේ භාං්ෂාවේ සම්බන්ධයමම කතා කර බිහාර වර්තමාන තත්ත්වය එහි වර්තමාන අවස්ථාවක් තමයි අපේ සිංහල භාෂාවත්. අපිට පේනවා සිංහල අක්ෂර මාලාව සිංහල අක්ෂර මාලාව මේ සිංහල අක්ෂර මාලාව වෙන අක්ෂර මාලාවක් කතයීතුය තිබුණ කියල කාටර කියන්න පුළුවන්. හැබැයි අපිට පේනවා අසෝක රජතුමා අසෝක රජතුමා සෙල්ලි පිලියන අක්ෂර මාලාව මොත්තමායි අපේ රටේසෙක් සෙල්ලි පිළියේ අක්ෂර මාලාවත්. දැම් මේ මේ අපි අයන්න ලියන හැටි මේ අසෝක රජ්ජිරුවන්ගේ සෙල්ලිපිවල අයන්න ලියන හැටි මේ අපි එයන්න ලියන හැට මේ අසෝක සෙල්ලිපිය යන්න ලිය නැහැටි. මේ අපි කයන්න ලිය නැහැටි, මේ අසෝක සෙල්ලිපිය ඒකම ලියේ නැහැටි මේ අපි අසෝක සෙල්ලිපිය ගය අපි ගයන්න ලියේ නැහැටි. තර මේ අක්ෂර මාලා දෙක දිහා බලපුවාම සමානකම අපට දකින්න තියෙන. හැබැයි ඒ අන්තරේ ස්වාධීනත්වයක් තියෙන. දැම් මොකදද මේකේ තේරු. මේකෙ තේරුම තමයි මහිදු මහරාහතන් වහන්සේ, වඩන්ඩ පෙර අපිට අක්ෂර මාලාවක්තිබුණ අපි ඩක්ෂර මාලාවත්තිබුණ. ඒඒ තහුරු වෙනවා අනුරාධපුරේ ඇතුල් නුවර කරපු අලුත්ම කැනීම්වලදී හොයා ගත්තු මැටි භාජනවල හම්බිච් ්‍යයක්ක්ෂරවල අනුරධී කියනවචන තියෙනව කියලා අප වියත්තු පිළි අරන්තියනවා ඒ හිර තිෙන මේ බ්‍රාහ්මයක්ක්සිරෙන් තම තර මෙදනාපට පේන්ද තිබෙනවා ඒ මොකක් දෙ වෙන්නේ. අඩ අපි දන්න අඩුමතරම මේ මිහිදු මහරාතන් වන්සේ වඩින් දවරදු දෙසිිය තිස් හයකට පෙර ඒ ආසන්න කාලේක තමයි සාකයේ ජනපදේ බද්ධකච්ඡායනා ඇතුළු පිරිස සහෝදර පිරිස සංක්‍රමණී වුණේ අපේ රටට අනුරාධ කියන නගරයේ ආරම්භ වෙන්නේ අනුරාධ සැෙනන වියගෙන් කියන එක. එතවට මේ නගරය පැහැදිලුවම අපේ කේන්ද්‍රීය නගරය මේ සාක්්‍ය ජනපාදකයන්ගෙන් ආරම්භ වෙච්චි නගරයයක් කියන්නේෙ අපේ මහවන්සේ කියන තියෙන. තු අවුරදු දෙසිිය තිස්හයක් මිදුු මහරතන් වහන්සේ වලින්ද පෙර මෙතන බ්‍රාහ්මි ක්ෂණ භවිතාව. අපි දන්නවා දේවානම් පිසිරජ්ජුරු සන්දේශය අවන අධර්මාශක ගරජරුවන්. ඒ ඒ අවන සන්දේසය ලියන්නේ මෙන්න මේ හෝඩියෙන්ගක් මේ අක්ෂර මාලාවෙන්. එතකොට ඒක අසෝකරජ්ජුරෝ කියවගන්නේ මෙන්න මේ අක්ෂර මාලාවේ. මේක අඳුනගන්්ඩ බැරිකමක් කිසින්දු ගැට්ළුවක් තිබුන්නේෙ නෑ. මීදුමාරාතන් වහන්සේ මේ ලංකාවට වැඩල ධර්මදේශනා කරද්දි මේ රටේ හිටපු අයට මේ භාෂාව තේරෙන්නේ නිසා. ඒ නිසා අපිට පැහැදිලි මේ මධ්දේ මණ්ඩලේ, මධ්‍යය මණ්ඩලයේ තිබි්චි මාගදියම තමයි එකයිම යෝජනා කරන්න දක්ෂිණයා කියන වචනය අපි අධ්‍යනය කරමු කියලා. මේ රටතු රටතුළ මේක ස්වාදීනව අලක්ෂණ ඇතිව මේ භාෂාව වැඩින්ට පටන් ගත්තා මෙහිදු මහරහතන් වහන්සි වඩනොකොට අවමතර්මින් වසර දෙසිියතිස් හයක් මේ භහසා වැඩ් ලතිබෙනවා. මේ භහසා වැඩ් ලතිබෙන. අපි රට තුළ ස්වාදීන එතවට මේ සම්බන්ධය අපිට දැ හොඳටම තේරෙන්න්න පටන්ගන්න අපට පැහැදිරී වැරදි වැටනවා. දැ මේ තත්ත්ය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාව අපි සෙල්ලිපිත් එ අරම් බලමු මේේ අපේ භාෂාව. කොහොමද මේ අපේ මාගදය සහපේ භාරෂාවතර තියෙන සම්බන්ධය. අසෝක රැජුරු මෙන්න මෙහිම සෙල්ලිපිේලියනවා. දේවානම් පියස අසෝකස සාාවනයේ අධිකාණ අඩානි යානි වශානි යං අංසුමි බුදසකේ සංවජරයේ සාතිරයකේ අන්සුමි සංග උපගතේ උටහා නංව සුමි උපගතේ. ැ මේ අසෝගරජ්ජුරෝග ලියන භාෂාව එතුමානෙක උත්කරන සෙල්ලිපිය. දැම් මේක අපේ බෙල්ලන ඥනවල හාමුදුරු පාලියයට නගනො. මන්න මේකේ අන්තර් සම්බන්ධයන්ර තේරුන්ගන්න. මෙන්න අපේ පෙල භාෂාවේ ල බහස අ විසූරූපය කෝමද දේවානම් පියස්ස අසෝකස්ස සාාවනං අධිකානි අඩ්ඩතියානි වස්සානි අහ අස්මී බුද්ධසාකියෝ, සංවච්චරං, සාතිරේකං ය අහ අහම්හි සංගං උපගත. දැන් අපිට පේනවා මේක පාන්ට බැලූ බැල්මට සාමානනෑ ස්වාදීන වෙනස්කම් තිබෙනවා මේ පෙළේ භාෂාව මේ අසෝක භාෂාව මේ භාෂාව එකක් එකම භාෂාවක් එකම භාෂාවක් මේ හැබැයි ඒවාගේ යම් අ උදරට භාෂාව දකුණේ භාෂාව රජරට භාෂාව වගේ වෙනස් කම්දාකීදය තිබෙනවා එතනදී පෙළභාෂාව ඉතාම සුමටව මදුර මනෝහරව ව්‍යා කරණහාානු කූලව දියවුණු භාෂාවක් හැතිත තියෙනවා මේක හරියට අපේ භාසාාඥානයෙන් දවුණු කෙනෙක් ලියන ලිපියකුයි සාමාන්‍යය කෙනෙක්ලියන ලිපියකුයි ගැමියක් ලේන ලිපිය අතර තියෙන වෙනස්කම්. නැම් බලන්ඩේ පාලියයේ සහම අසෝක රජ්ජුරුන්ගේ භාෂාවය විදිහයට සමාන්තර ලක්ෂණ තියෙනකොට දේවානම්පේතිස රජ්ජුරුවන්ගේ සහෝදරයා මහනාග රජ්ජුරුවෝ දකුණේ කිරිින්දේ දී මෙන්න මෙහැමලිය නවා. අපිරිමිතේ ලෝකහි බු සමය නති අටහන පරම දුලබේ. සමුෘත්හ පතේ අනුතරේ මහා සරණ ලෝක බුදනම සයභෝ. මෙගලහි විහරේ නක වුවරජත බුද්ධ සරණ ගතේ මි්චට මිචිය දෙටික බිදිය යහමග. මේ මහනාග රච්චුරුහෝ බුදුරජාණන් වහන්සේ ගැන කියලා මම මිද්‍යාදෘෂ්ටිය බිඳලා මේ යහා මගට ආ සම්මාධිත්්‍යයට ආවා කියන එක කියන විදිය. අ අසෝක සෙල්ලිපිය වගේම සෙල්ලිපියයක්ක. අසෝකගේ ගිරිලිපිය වගේ ගිරිලිපියක්. එතවට මේ සමාන්තර කාලයක මේ සමාන්ත්‍ර භාෂාව තිබුණන් හැටි. මේක ලියන්නේ ඉන්දයානුවන්ට තේරුම් ගන්න නැමයි මේක ලියන්න අපේ රටේ ජනතාවට තේරුම් ගන්න. තර මේ ජනතාව කතා කරපු භාසාාවක බයි මේ ජානතාවට තේරුණු භාසාාවක මෙන් අපට මේ සම්බන්ධයන්තර පේනවා තර මේ මාගදී අක්ෂර භාෂාව තමයි අතීත අපේ ජාත්‍යන්තර භාාව මේ භාෂාව මුල්කොට ගෙන ලෝකේ තවත් හෝඩි නිර්මාණය වන අප රට විත රක් නෙේ මෙතියන්නේ තායිලන්තේ සියම යක්ක්ෂර මාලාව මේතියන්නේ බුරු මේ යක්ක්ෂර මාලාව මේතියෙන්නේ නේපාලේ නේවා රක්ෂරමාලාාව එකන බෞද්්‍යයන්ගේ යක්ක්ෂර මාලාාවවනි පලරිි බෞද්ධෝනේවා ජාතිකයෝ ඔන් තම බුදුරජාන් වහන්සේරන්න නෑකම් කියෙනන සාක්කියෝ. එතට ඒගේ යක්ක්ෂර මාලාව එතර මේ අක්ෂර මාලාවල් මේ බ්‍රාහ්මී අක්ෂරමාලාව මුල්කොටගෙන නිර්මාණය වෙච්චි සබ්ද මාලාව. සූප වෙනස් වෙනවා ඒ ප්‍රදේශවලදී සබ්දමාලාව සමානයි. එතට මේ අපේ ජාත්‍යන්ත්‍ර භාසාව මාගදිය කියල කියන්නේ. අපි සරුධන අතර සම්බන්ධතාවය පැවතුනේ මේ භාෂාවමුල් කොටගෙන මේ භාෂාව පදනම් කරගෙන. හැබැයි දැන් අපේ නටේ යම් කිසි මතයක් ගොඩ් නැගෝ යම් කාලයක යම් පිරිසක්කන්න ගැන මේ භාංෂාව අපේ රටේ තමා නිෂ්පාදනය වනේ භාෂාව කියන ඒක නිශ්පාදනය වෙලා ලෝකට භාෂාවගේ අපින් කියලා අපිත් හ අපිත් හරි කැමතියම කතාවක් අපිට ලෝකට කියන්න තියෙනව ලෝකට කියන්න තියෙනවනා ලෝක මේ භාෂාව කියනක නිර්මාණය වනේ අපේ රට සියල්ල නිෂ්පාදනය කරේ අපි අපෙන් තම යොක්කම ෝකයට ගිය කියලා ත් යතාාර්තය තුළ ඉඩුවෙනවා. යථාර්තය තුළ ඉඩුවෙනවා. අපි ධර්මය මත පේටල මේගේ හේතු පල්ල සම්බන්ධය පෙන්ඩ යෙන්වන්න. මේ භාෂාව කොහහින්දාවේ මොන විදිර්ධාව කියන හේතු පල සම්බන්ධය තමයි ධර්මය. එහෙම මූල ධර්මයක් නැතු එක පාරට එකතැන මේ ආරම්භුණ පටන්ගත්ත ආම්භ කරාය කියල කියන පදන මස් නෑ. එතකොට මේ සියල්ල මේ දූපද ඇතුළින් නිර්මාණ වෙලා ලෝකහිට ගියාය කියල කියන්න උමනාව ගත්තා මේක බැලූ බැල්මට ජාතික වශයෙන් ඉතාම හොදා දහසක්. ජාතික හැගීම් ඇැතිවන්න ජාතික හැමීම් ගොඩ්නගාගඩ ජාති අභිමානය ගැන කතා කරන්න මේ කොහොඳ තත්ත්වයක්. කියලා අප හිතෙන්න්න පුළුව. නමුත් එහෙම ජාතියක් ගොඩනගන්න බෑ මිත්‍යාව මත පදනම් වෙලා පදනම් විරහිත කතාවකින්. ජාතියක් ගොඩ්නගන්න බෑ ජාතිය ගොඩ්ඩනගන්න ඕන යතාාර්ථය මත පදනම්බවෙලා. සත්‍යය මත පදනම්බලා ඒ ජාතිය සැබැහැ මුල් අඳනගෙන ඒ මුල් තේරුන් අරගෙන. එතකොට ඒව ස්ථාවර වෙන්නේ. බොරුව මත මිත්‍යාව මත ජාතියක් ගොඩන්නගන්න ගියොත් ඒ ජාතිය සම්පූර්ණයම විනාශ වෙන. මිත්‍යයා සංකල්ප මත. හැමෝටම පුළුවන් තමතමන්ට ඕන මිත්‍යාවල් හදැන්න. හැමෝටම පුළුවන් ඒ එකක් කෙනට මන්ගේ මිත්‍යාවල් හදැන්ල ඉඩදුාම ඒ ජාතිය පදනම් විරහිත ජාතියක් වෙනවා. දැන්ටමත්වනවා. අපි දන්න උතුරෙදර දෙමල ජනාව කටේ ඕන විදීතියන්සයක් හදනවා හිටිය හිතුවක් කාරවිදියට. ඕනුත් අවෞරුදු මිලියන ග ලක්ෂ ගණන් වල ඉතිහාාස්ල නොයකුත් ප්‍රවාදයන් කියන. නොයකුත් ප්‍රපංච කතන්දර ඕන්ගෙත් තියෙන. මේ කතාවත් අපි පිළිගන්න. මුස්ලිම් අයත් ලංකාවේ දැන් ඉතිහා සහදනවා අපි දන්න ට සෙම්බුවත්ත තිහාස කතාව ගැෙන සෙම්බුවත්ත ඉතිහාස කතාව ගැන එතකොට මේ එක එක්ෙන එක එක්කෙන සිරපාදය ඉතිහාස කතාව මේ පලාප හැමත් ගොඩ්නගමින් තියෙනවා මේ ප්‍රලාප ගොඩ්නකමින් තියෙන එතකොට මේ ඒ ප්‍රලාපාතරට අපිත් මේ ප්‍රලාපයක් ඉදිරිපත් කරලා පදනමක් නැති කතාවක් ඉදිරිපත් කරලා අපේ හීන කතන්දරේඉදිරිපත් කරලා අරකට අත්තර්ක කරනවා දෙමලා ඇත්තර්ක කරන මේ අපි සාධකතියන සාක්ිතියන මුස්ලෙම ඇත්තර්ක කරන අප සාධක යනව සාක්ෂි තියෙනවක. අපේ ඇත්තර්ක කරනවා. මේකේ එමකදද අවසාන්න ප්‍රතිඵලය. මේකේ ප්‍රතිඵලේ තමයි ජාතිය පදනමක් විස ජාතියක් බොඩ පත්වන එක. ඒ නිසා ප්‍රලාප මත පදනම් වෙච්චි ඉතිහාසයකින් ජාතියක් ගොඩනගඩ බෑ. තරනද භාසාාව විතාම් වැදගත්. ඒ නිසා අපි යථාර්ථය මත සැබැහැ ඉතිහාසේ මත පදනම් කරගෙන ජාතිය ගොඩනගන්නවා. ඔය ප්‍රලාාපයට වැඩිය අ අනුරාධපුරය යුගගේ හිටපු අනුරාධශෂියගේ ඉඳලාපපු ඒ සංස්කෘතිය උම්මාදචිත් බද්ධකච්ඡායනාගේ ඒ පරපුරේ ඉතිහාසයගොඩනැගේ මිතාම සාර්ථකයි. ඔහුන් බ්‍රාහ්මි ක්ෂර පදනම් කරපු ක්ෂර මාලාව ත මේේරටේ ස්වාධීනත යන තාගිපත ඇතු වර්ධනය කන පටිගන තිබෙනවා. එම යුගෙන් ඔවුන් එම යොග මකුර ියේලා තියෙනවා. ඔවුන්ට ඒනිස්සා තමයි මඟදයේ පහළිවෙච්චි ශ්‍රේෂ්ඨ දම තමන්ගේ රටේ දහම බවට පත්කරගන්න පුළුවන්ගලා තියෙන්නේ.ඒනිස්සාඒ ඉතිහාසේ අතීත පරම්පරාව විසින් කරපුදේ මොකදද කියනක තේරුම් ගන්නවා. ඒ දන්දිිනෑ ඇව තේරුම් ගන්න බෑ. මේ බාගිර කාලයට පැහිච්චිය ඇයට එකට සිංහල වතනයක්ත්තියන භාගි රලයට පැහිච්චි කියන එකට කියන වටනැත්තිේ නොව ඒ බාගට කාලට පැච්චියකර කියනකට සිහල තින වචනය තුප් පැහි කියන එක. මේ තුප පැහි මොරෝල්ට එක කරන්න බෑ විදිමත්ව වැඩෙන් ඕන විදිිමත්ව පෝෂණය වන්නම්. අපේ වර්තමාන්‍ය ඇති ලතියෙන ලොකුම ප්‍රශ්නතමයි අර ජනපද නිරුක්්තිය ප්‍රශ්නයාව. ඒකයි මෙතන තියෙන ගැටලුව. මේ වර්තමානය අපේ මධ්‍යමහා විද්‍යාල සහ උසස් අධ්‍යාපන අයතනවල නූතන අධ්‍යාපනය ලබකු පිරිස් ඒ අයට සිංහල භාෂාව ගැන දැනුමක් ලැබුණ එතුට නූතන අවශ්‍යතාවලට අපේ සබ්දකෝසය හැදුන ඒ අයට මේ නූතන භාෂාව ගැන දැනුම තිබෙනවා හැබැයි ඕවුන්ට මේ පන්සල් අධ්‍යාපනය තුළ තියනඒ භාෂ අධ්‍යනය නෑ නොමැතිවී මනිසා ඔවුන්ට සිංහල මේ යම් කිසි වචනයක අර්ථපයන්නේ නූතන සබ්දකෝෂයෙන්. නෑකට හොඳ මුදාහැරණිම කියන්න. බටහිර පිලෝසොපි කියන වචනයට අපි සමාන්ත්‍ර යෙදවා දරසනය කියන වචනය. දර්ශනය කියන වචන අපේ පාසල් පොතේ ඉදලා උස අධ්‍යාපනනා අතරු නැමතනම් පාවිච්චි කරන්නේ එ පිලෝසොපි කියන අර්ථෙන්. දැන් මේක ගැටුවක් නෑකමු ක අපි මේ ග හර ලක විවාහරය ද වනුට අපේ සමාජයේ විවාහරය දර්ශනයගෙන් එක තමයි පලෝසපකීක මන්්‍රපාය. දැන් අර පන්සල් අධ්‍යාපනයෙන් නැති උසස් අධ්‍යාපන අයතන හරහා ආබු පිරිස පිසා පිරි පරට ඇ බොතර දැ උපද ාර සස් පෙනනර ති ිෙනවාම යටට භාසාාවතේරන ඕන්ට භාසාාවගෙන පරින ාහාව ග. උදාහර නැකැටේ අන්තර් ජාලය තුළ ලියන දෙවල් දැක හම භාෂාව විතාම හොඳයි ඒ ගැන අපි සතු ටවෙන්්ෝ හැයි දධර්මයතරු ගැනීමට ශක්තිම භාෂාව කොුන්ට පයෙනක මො පපිගන්න ම් බලන්දර දර්ශනය කියන වචනය වෙතිදේ සබභන්සෝ සූත්‍රය තියෙනවා වචනයක් දස්සනා පහ තබ්බා එදොට මේක සිංහලෙල්ලියනවා දර්ශනය පහත් ඇැබීතුයි දර්ශනය ක දැකපු ගමා මොක දනේ ලුවටන්නේ අ ලෝක විවාහාරයගන්නේ දැනපද නිරුක්තියෙන් නෙමොකක්ද ද පිලෝසපිකින් අර්තයෙන් දර්ශනයක නර්තය එතට මේ කට නතු නමකක්ද මේ දර්සනය දැනගත්තර පස්සේේ සෝතතාපන වට පුලන් දර්සනය දැන ගැනීමතම සෝතතා පන්නම එටන්ට මේ කාව ඒ අදහස්ස දස්සන පහතබ්ා කියල කියන්නේ දර්ශනය ද පිලෝසපීද දසනා පාදබ්බා කියන්නේ චතුරල සත්‍යාව පෝති. එතොොට මේ පෙළෙහන දස්සනා කියනෙ එකයි. අද සිංහල සබ්දකෝෂය දර්සනය එක එකටගන්න බෑ. මෙන්න මෙතන දෙ මම කරුණා කරලම අප හැමෝමම සද්ධාවතියන ධර්මයට උමනාවතියන ලැදියාවතින අයන ඉන්න ඒ අයට මම යෝජනා කරනවා මෙන්න මේ කාරණ තේරුම් ගන්ඩ අරණ භංග සූත්‍රයේ ාස්තෘන් වහන්සේ සඳහන් කරල තින කාරණය තේරුම් ගණ්ඩ. මොකදද මේ ජනපද නිරුක්තිය තුළ අද වෙනකොට අපිට වෙනම අර්ථකතනලට මේ භහසාාව වචනට ගිහිල්ල තිබෙනවා. එම අර්ථවලෙන් ගණ්ඩ බැ පෙළේ අර්ථයකනක ඒ සඳහන් මේ ඉතිහාසය දැනගණඩ ඕන මේ ශබ්දය ඉතිහාන්සේ දැනගණ්ඩ ඕන අක්ෂරයේ ඉතිහාසය දැනගණ්ඩ ඕන. ඒකට ඒක පැත්තක තියලා අපිට අර ඕන ිමානුවත් ජාතිය කියලා ප්‍රවාදය ගොඩනාගා ගන්න ගියොත් ඒ ප්‍රපංචය ගොඩනාගාගන්න ඒ මත්ත මේක පදනම් කරලා යන්න ගියොත් එහෙම එකක්ෙනගේ ප්‍රපංච ධර්මය බවට පත්වනවා ඒ නිසා තමයි පටිච්ච කිවවාමක පටියක් කියලා පටක් කියලා පෙන පටන් ගන්නේ එබ වි එතකොට ඒ කියනට විධ වච්චන පේන පටගන්න තමන්ට හිතන විදි ඒ තමන්ට එහන බ්ද එතන්ට යන්න බෑ ඒට අතීතිාපපු විදිිමත් පිීවලක් තියන එකට විනයක්තියනවා. ඒත් ඒ විනේ වැදගත්ම කාරණ ඒවා. එ විනේ වැදගත්ම කකාරණේ බුදුරාන්සේ විනියගුත් පානුලතියවන එකක තන්දසට නැගුවොත් වි අපත්තික් වනො කියලා දුකල ඇවතක් වෙන කියලා. එතෝට භික්‍ෂු විනයට ඇතුලත් මේ භහන්සා පිළිබඳ ප්‍රශ්නය. එනිස්සා ඒ ව්‍යාකරණය යනු විනේ ඒ විනේතනු අපි කටයුතු කරන්නවා. දැ මේ හිල්ල අවසාන ප්‍රතිපාලේ ම පෙන්න්න දේශන අවසං කරන්න දෙෙසරල්ලා කොතරට දෙයන්නේ කෙලා මෙන්න මෙතන ොතමයි තියෙන්නේ. අවසං වෙන්න මෙතන් මේ පදනම නොතිබුණොත් අවසං වෙන්න මෙතන මෙන්න කියනෝම මේ කට්ටිය ඔය බුදු ආම්දුරෝන්ගේ ඉතිහාසය වෙනස් කරන පදවල චර්ථ කතර දෙනායගේ පරම්පරාවේ කතා අවමේතියෙන් ර දෙයක් නෑ මොම නමින්ම දාලතයනෝ මොකදේතු මේ පසුබිම් මේ පසුබි අිතතායි දැනගතයේතු අවබෝධ කරගත් යතු තෙරුම්ගතයතු නිසා දැම්ම මූුණු පොතරගීල බේස්බු කේරගල්ල මේ නමින් සයිත කරළ බලන්න නමේ අයිතිකාරයයා මාත්‍යකමනාපු ඉන්ඩිප කරඩ දෙයක් නෑ මේ කිඉදිරිපත් කරඩුවනෝ රට මොකක්ද මේ කියන් සියලු දෙෙන සංගවන සත්‍යය කතාව ඒද කියලාහන මොකක්ද. සිරිපා සටහන් තැබූලෝ පළමු මිනිසා. ආදම් නොහොත් මෙම දිවයිනේ පහළෝ උතුම් මිනිසා අප බුදුරජුන් වන්නේය. බුදුරජන්ගේ පැ පරම්පරාවෙන් පැවතේෙන ලොවක් ශිෂ්ාචාර ගත කළ ලෝ මුල් මජාතිය හෙළයන් වන්නේය. දැ මේ කොළබාඩටෙන් දදිනනාකුරුද කාම්ම අපේ සිංහලයන්ට අභිමානයක් කියන ඇත්ත. ඇත්තගතාව. අපි තමයි ලෝකේම සිිෂ්ටාචාර ගම් පන්න කරේ කියල. මේ රතුපාටෙන් කොටු කලා තියන කෑලෙමිකදති සිරිපාසට අහන් තැබු ආය කෑල්ල හරි දැ බුදුරණන්හන්සි සිරිපාසට අහන් තැබු. ලෝ පලහොමේ නිස්සා ආදම් නොහොත් මේ දිවේනේ පහලෝ දැ මේ කවාර්දයන්නේ මේ යැන යිපලය දැම් මේක අවසන්කරන්නේ බයිබලේද මේ ගමන පියවරම්පිීවර පියවරෙන්පිවර කමානුකුරු මේ අවසන් කරන්නේ බයිබලයෙන් ර මීටඩේ ගැන ප්‍රශ් කරන්නේන. අන්න මේ ප්‍රලාප මේ විදිහට කතන්දර හදලා මේක ලස්සන්ට මේ ජාතික හැඟීමෙන් ජාතියෝ හදේ ජාතික අභිමානයෙන් ඔතලා මේ ඉජරිපත්වන කතන්දරයමකත්. මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ විධිමත් පදනමක් ඇතුව සැබැහැ ඉතිහාසේ මත සත්‍ය ඉතිහාසේ මත පදනම් වෙලා ජාති ගොඩන්න ගණ්ඩඕනක. ප්‍රලාප මත නමෙයි මේ මිත්‍යාව මත නෙමෙයි ජාතිය ගොඩ්නගා ගතයුත්ේ. එහෙම නැත්තං මඩේහිට හදපු අටතාල බවඩමව පත්වෙනවා. එහෙම නෙමෙයි සැබැහැ පොලොෝ මත්ත පදනම් කරගන මේ ජාතිය ගොඩ්නගන්නවා. ඒක අපේ කාරය භාරය එහ නැතුව ප්‍රලාපකය කිය ජාතික අභිමානය ගැන කතා කරන කන සමහරුවහනවා ඒයි මේ අපේ රට බුද හාදුර පුදදුනාකිවා මොකක්ද තියෙන ැටලුව එක ක අපිට ලක ගෞරයක්නේ ඒක විශ්වාස කරහම තියෙන ගැටලුවෝ මකක්ද කියලා. මෙන්න ගැටලිේ ප්‍රතිපාල. මෙහ ප්‍රතිපාල. අවසාං වෙන්නේ මම පැහැදිලිම කියන ගැවසානයේ දඹදිව සිද්ධස්ථාන ටික හින්දු පූජකයන් පැ අයින පූෝජකයවන් පැඇති කරලා දීලා. අපේ රට තුළ මේ අන්‍යයාගමක මතවාද ටිකක් අපේක බවට පත් කරගෙන වෙනම ඉතිහාසයක් හදාගන තෙනකට අපි මේ පරිවර්ත නැවිමීද. ඒ නිසා අපි මොම යෝජනා කරන අපි සියරුදනාටම අපේ පදනම තරුම්ගන්න. සියහල භාෂාව අපේ ජාතික භාෂාව. එක ඉතාම ගෞරණීය භාෂාවක් විධිමත් භාෂාවක් ඒවගේ මද්දවුණු භාෂාවක්. ඒ භාසාාවයි අනන්‍යතාව තියාගන අපි පෝෂණය කරයුතු වර්ධනය කරයෙක්ත. ඒ අතරේ මාගදී භාෂාව අපේ අන්තර්ජාතික භාෂාව ඒ අන්තර්ජාතික භාෂාව අතරෙත් අපිට සිංහල ජාතිහෙටර විශේෂ වගකී මක්තියෙනවා තේරවා තේරවාදී රටවල්වල පාලි භාෂාව භාවිතා වෙන්නේ ඒත් අනිත් ලංකාව හැර අනිත් තේරවාදී රටවල් ටික අනිත් තේරවාදී රටවල්ටික මොගොරෙත් ජනවර්ගයට අයිති ඒ අයගේ මව් භහසට සමීපනෑ පාලි භාෂාව එනිසාවුන්ට උච්චාරණය නිවර්දිවසයෙන් කරන්න බෑ මේ සබ්දවල ඒනිසා ඔඕුන් අතරින් විකෘතු වෙන්ඩ තියෙන ඉඩකඩි තාම වැඩි නමුත් අපි ගරු කළ යුතුයි ඒ බුරුමසියම් පිරිස පරිමුඋත්සාහයකින් ඒ මුල් ආරක්ෂා කරගනය යනවා ලොකු කැපකිරීමක් කියය කරනවා තමන්ට ආගන්තුක භාෂාවක් වෙද්දි. ඒත් සිංහලය කල කියන්නේ එෙම මේ සිංහලයා කිර කියන කෙරින්ීම මඟද දෙයත්තෙක්ක සම්බන්ධගන් තිබුණු රජු ජාන පරම්පරාවකින් එන එම ජනවර්ගේ පිරිස. ගේ සිහල බස පෝෂණ වෙලා තියෙන මාගදී. එනිසා අපි තමයි අද ලෝක එකම තේරවාදේ ජයනවර්ගය. මේ පෙළ බස නිවරදිව උච්චාරණය කරන නිවැරදිව පවත්තගෙන යන්න පුළුවන් මව්බස ඇටිට පවත්තගණඩ පුළුවන් පිරිස. මේ ඉද්‍යාවේ මධ්‍ය මණ්ඩලය තුළ නැවත වතාවක් බෞද්ධ බුදුදහම ස්ථාපිත වෙලා ඒ ඉන්දියානුවන් නැවතවතාවක් තමන්ගේ උරුමය ොයා ගැන තමන්ගේ භාෂාව පෝෂණය කරගන පාලි භාෂාව ආරක්ෂා කරන තැනට එනතා කල් අපිට තනි වගක ක් පවෙල්ලා තියන්නේ. ඒක උර ඉදයාාවේ මෑත පහල ්ච ්‍රේෂ් තම් බෞද්ධ ගොයිින් දතුම මේ ත්‍රිපිටක අන්තර පරිගණක ගත කිරීම. තු තුල්ල එතුමාඒ කරා වෙලෝකට කරලා දුන්නා එක. එක තවමත්ඒ ක්‍රියාදායම් විසර හට යනවා. ඒක නිසා අපිට මේ තියන වගකීම අපි තේරුම් ගතයුතුයි. ඒ තේරුම් මරගෙන අදනගන මේ ඉතිහාසේ කාරය භහරයයි අපි කරන්න. එනිසා මේ සියල් දෙනාටම මම කාරුණෙකු ඉල්ලා සිටනවා මේ ඉතිහාසේ තේරුම් ගණ්ඩ හඳුනගණ්ඩ ඒ අනුව කටයුතු කරන්න මේක තවත් කාලයක් ඉදිරයට ඊදක පරම්පරාවට අපි රැගෙන යා යුතුව තිබෙන වාසුරක්ෂිතව සිල් දෙනට තරවන්සරණ. එරසන්නයි අතිගෞරවණය අපගේ පණිත හමුදුරණන් වහන්සේට පාදාාභිවන්ධනය යුක්තව මොතේ දී පුුණ්‍යාන මෝදනා කොට සිටින සුපුෘදු පරිදි මේ වෙනක අපි ප්‍රථම දේශනාවත් සමඟ දේශනා පහක්මය වනකට සම්පූර්ණ කරලා තිබෙනවා අති ගෞරවය පණිත හමුදුරන් වහන්සේ අධදිනයේදත් පාලි භාර්ෂාව එඒහිගේ විද්‍යාත්මක සහ ශ්‍රද්ධ විද්‍යාත්මක වටිනාකුම කුමක් දෙහි ඓතිහාසිකත්වය කුමක්දකනෙක මූලාස්්‍රධ්්‍යනය යුක්ත. විද්වත් ජනයාට තේරුන්ගැනීම පහසෝ පිණ සවශ්‍ය කරන මූලාශ්‍ර සහිතෝම ඉදිරිපත් කරන්න ්‍රදන මම හිතනවා පනිිතන්දරණන් වහන්සේසින් ඉදිරිපත් කරන්න ්‍රිදුම කරුණු අධ්‍යනය තුළ. සැබෑ කරුණු අධ්‍යයනය තුළ ඉන්න පින්වතුන්ට වටහා ගැනීමට අපහසු නොවන කාරණාවක් බවට ඒකාන්තිම පත්ව වනා. බොහෝ වෙලාවට අපි දකින ප්‍රධානම කාරණාවතමයි මේ මූලාස්්‍ර අධ්‍යනයකින් තරව මේ වගේ තිබෙන වා විද්‍යාත්මක ස්වභාවි ශබද්දු විද්‍යාත්මක සවභාග යිතිහාසිකත්වය කෙන මේ කිසිවක් නොදන්න ජනයතමයි මේ වගේ මිත්‍ය දෘෂ්ටියවල්ට හස වෙලා තර පණිතන්දුරන් වහන්සේ සීපත් කළ පරිදි මේ අපේ හෙලක මේ කේකම ආදීවර්ශයෙන් ජාතිකත්වය ඉදිරි පස තබාගෙන උදම්මනන්නට උත්සාහ කරන්නමු සැබෑවක් ලෙස ගත් කල්හි මේ තුළ තිබෙන යථාර්ථය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න පුළුවන් මෙවැනි මූලාශ්‍ර මනාසේ අධ්‍යණක යුක්ත කටයුතු කිරීම මත ති පණිතාමුදුරණන් වහන්සේට මේ වෙලාවේ හදවතින්ම කල්්‍ය අනි මිත්‍ර ජාත්‍යන්තර සමූහය වෙනුවෙන් පුණ්්‍යාන මොදනා කොට සිටි නො පණිතාහාදුරන් වහන්සේ මේ සිදු කරන ජාතික මේවර අධ්‍යවශයෙන්ම සම්බුද්ධ සාාසනය චිරස්ථතිය පිණිස හේතුවාසන වෙනවාමයි අපිඩා අශ්‍ය අපේ හෙළකම කියන දය හීනවානය තුනි ලෝකයට උළුක් පන්න නෙමින්. අපිට අවශ්‍ය සැබෑ සම්බුද්ධ ශාසනය සැබෑ වරුමය කුමක්ද කියන ලෝකය අටි විධාපෑම සාතිගෞරෝණී පණ් ධාන්දවන් වහන්සිට හයිකමාන්සික සුවයි උතුම් චතුරරි සත්‍යති ධර්මය අවබෝධය පිණිස මේ ගන්නව මහත් වූ නිෙවර. මහා කුසල ශක්තිය බෞවට පත්වේ වාකිල ප්‍රාර්තාහම් පට සිටිනවා. මේ අස්ථාවදදි විශේෂ පුඥ්ාන මෝදනා කිහිපයක් අපිට සිද්ධ කිරීමට තිබෙනවා. එයනු පළවෙනි පුුණ්්‍යානු මෞදනාව මේ මොහොතේදී සිදු කරු ලබන්නේ විශේෂයෙන් ගියවර ගවර දේශනය ආරම්භේදී අපිට මල්ලතු මහාවිහාර පාර්ශවය නෝජනය කරමින් ස්වභාශීෂණ පණවිඩයක් අතිගෞරවනීය අනුනායක මහහින් පණන් වහන් සිවිසින් ලබා දෙන්නට යේදුණ. ඒ උතුම් අනුශාසනය අපවිත සස්ුභාශීේෂණ පනිවිදේ අපවෙත ලබා දෙමින්. එහි මැදිහත්කරුවන් හැටියට කටයුතු කරන්නට එදුණ පින්වත් සමුද්‍රහේම චන්ද්‍ර පින්වත් මෝනා මහත්ම ඇතුරු කොටගත් ඒ පින්වන්ත පිරිස. ගෞරවන් මේ මොතේදදි සිහිපත් කරනවා ඒ පින්වන්ත පිරිස ඒගේ වරේ මොතේ දි සිහිපත් කිරීමට නොහැකි වුණු නිසා මෙවර ගෞරව සම්ප්‍රයුක්තව එතු ඇතුළු ඒ පින්වන්ත පිරිසට පුණ්්‍යාන මෝදනා කොට සිටිනවා. ගේමතම ශේෂත පුුණ්ාන ෝදනවක් මේ අස්ථාවේදී සිදු කිරීමට බලාපොරොත්තුන හොද පවග දවස්වල සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන් කතා බාට ලක්විච්ච කාරණවක් තමයි රජයේ යම් කිසි වගකීමක් දරන අමාත්්‍යවරේ හබරනු ප්‍රදේශයේ හිරුවඩන්න ග්‍රාමයට පැමිණීම. ඒ පැමිණීමත් සමගම අපි දැක්කා මමිත්්‍යයා මතදහරි පිරිස හරි බාල ඒවගේ ළමා ළමා උත්සාහයක් දරනවා. ඒ අවස්ථාව වැරදි විදියට අර්ථකථනය දක් කළ සමාජගත කරන්න ලොක උත්සාහයක් දරුව මේ ආවි මෙන්න මේ හේතුව නිසා අපි මේ විදිට ජයගත්තා අපේ ඉලක්්‍ය අප සම්පූර්ණ කරගත්ත වගේ ප්‍රබල මානසිකත්වයක් එයාල ලෝකයට ප්‍රකට කරන්නට උත්සහ කර නමුත් යථාර්ථවාදීවේ අවස්ථාව සිදුවිච්ච සිදුවම් දි අපි විදිමත් විදියටට බලකොට ඉතාමත් පැහැදිලි කාරනාව නම්. ඒ අවස්ථාවදී සිදවෙලා තිබෙන්නේ කුමක්ද කියෙ අපිට දැකගන්න ොළුවන්කම ලැබෙනවා මොකද ඉතාමත් පහත් අන්දමින් ඒ ප්‍රදේශය ජීවත්වෙන මිනිස්සුන්ට ඒ පින්වතුන්ට යම්කිසි ආකාරය විවිධ දේවල් ලබා දෙමින් ඒ අයෝ තමාගේ පැත්තට නංවා ගැනීමට උත්සාහකරප ආකාරයක් අපි දැක්කා ඒ හැමත් සිදුවීමක් හොඳ අවධානින් අවබෝධින් බලන්නකොට ඉතාමත් පැහැදිලි මේයගේ තියෙනම ලද බොලද අරක ලඳබොලොඳ උත්සාහයන් මොනවගේද කියනෙ අපි ඉත්තාමත් මැනවින් පැහැදිලි කරගන්න පුලුවන්කම ලැබේෙනවා දේ අවස්ථාාවේදී. අපි දැක්කා විශේෂයෙන්ම. එම හබරණ හිරවාඩුන්න විහාරස්ථාන්නේ ගෞරුවනය විහාරාධීප්‍රති සාමින්ද්‍රරයන් වහන්සේ විශාල කැපවීමක් කරනවා මේ මිත්‍යාව ටෙරෙහි හඬක් නගන්නට මම දැක්ක නිරන්තරයම මේ සමාජ මාධ්‍ය තුළ මෙවැනි මහා කර්තාවන් උ දෙෙසා කැපවෙන මහා සංගරත්නය අවච්ඥාවට ලක් කරන්න. මේ මිත්‍ය දෘෂ්ටිකෙන් පාවිච්චි කන විශේෂිත වචනයක් තමයි තමාගේ බිස්නස් සොලට එෙමනැත්තන් මේ අබදිව ඉදදිාව පිහිටලා තියෙනවා කියෙන කාරණාව උළුපපන්න හදන්නේ තමා බිස්්නස් කරන භික්‍ෂූන් වහන්සේලා වගේ මහා අවච්ඥා සහගත නින්දිත ප්‍රකාශ ඉදිරිපත් කරන්න සමහ උදවී උත්සාහ කරනවා. ප්‍රකාශයටට හොඳ උත්තරයක් හිරුවඩුන විහාරස්ථානය ගෞරනව ස්වාමින් වහසේ ලබාද නාකාරයක් අපි දැක්කව වහන්සේ කියනවා ද බුද්ධගයාව කියනත් දෙය මේ හිරුවඩන්න කියන විහාරස්ථානයකන මම විහාරාධිපතිත්‍රය ධරන මේ විහාරස්ථානය පිහිටනවා නම් එහි පඵලමු වාසය ලැබෙ මට කියනවා. නමුත් මට වැඩක් නෑ කියනවා මේ වාය මට වැඩක් නෑකන ලාබේ මට වැදගත්න සම්බුද් වාසනයට එරගම නැ වෙලා තිබෙන මේ මිත්‍යාවට එරෙහිෙව හඬක් නගෙනකයි මගේ වගකීම කියනෙක උන්හස පැහැදිලිව කියන. එතතිදිම අපිට පැදිලි දේතමයි භික්ෂූන් වහසලා මේ වෙන්විෙන් කැපවිම් කරන්නේ ලාභයක් සත්කාරයක් බලාපොරොත්තිය නෙමේ භාග්‍යතුන් වහන්සේගේ ඒ සැබෑ තත්ත්වය භාගතුන් වහන්සේගේ සැබෑ උරුම බෞද්ධයගේ සැබෑ වුරුම මොකදද කියනෙක සැබෑ ලෙස මිත්‍යයවින් තොරව ලෝකයාට ප්‍රකට කිරීමටයි භික්‍ෂූන් වහන්සල උත්සා කරන්නේ කියනෙකි තාමත් පැහැදිලිව සඳහන් කරන්ට දුනපංගත් සාමීන් වහන්සේ විසින්. මේ වෙලාවේ විශේෂිත පුුණ්‍යයන මෝදනවක් කැටියට. මිත්්‍යාවට එරෙහිවේ හඬනගෙන පෙන්ත් හබරන ඉහිරවඩන්න විහාරාධිපති ගෞරවනය සාමිින්දරයන් වහන්සේ ඒවගේ මේ ප්‍රදේශයේ ශාසනරක්ෂ බලමන්ද්‍රයේ ගෞරවනියය ලේක කාදිකාහරි ස්වාමින් වහන්සේ ඒවාගේ මේ ග්‍රාමවාසේ පින්ත්තු වූ. සියල නානමකට එකකමු තුල මිත්‍යාවටේෙහිව හනගනාා කරප මමාධ්‍ය තුළින් ැකත් අපේ හැමෝටම් පුුණ ්‍යයන මෝදනාක් කරන පිංවතුන්ගේ ඒතිේෙනන දෛරිය. ඔවිදිටම පවත්වාගෙන අයුතු මකද අපි සමහරවස්ථාවලදි දකිනවාව ඒ පින්න්න තුනුත්. ඒ ග්‍රමවාසී පිංන්න තුනුත් වද්්‍රාසනය ඇයි පිළිගන්නා අතරමට මත ඉදිරිපත් කරනවා කියෙක පහුගේ කාි මාධ්‍යය තුළින් එල ප්‍රචාරය කළ නමුත් ඒ අමූලික බොරුවක් බවට පත්න ග්‍රහමවාසය පිින්වතුන් පැහැදිලෝ ප්‍රකාශ කරනවා මේමයි අපිත් තුළ අපේ අත්තමුත්තා කාලිවත් මේ වගේ විශ්වාසයක් තිබබෙනෑ කියනෙක පැහැදිලියවොම ඒ මාධ්‍ය තුළ පලෙන අයම් විීඩෝ දර්ශන තුලින් අපි දැ බාගන්න පුළුවහන්ම ලැබෙනවා එක සේවිතත් ඒ ග්‍රාමවා සියලුම් පිංහතුන්ටත් ඒ හැමදිනාටමත් අපි මේ වෙලාවේ ිත ජා්‍යන්ත්‍ර සංධාන වෙනින් විශේෂී පුුණඥ්‍යන් ෝදාවක් සිද්ධ කරනවා මේ මි්‍යාව එඒරහිව ඔබේ ග්‍රාමී තුළේ කරන්නව හඩ නැගීම අප කරන මේ ජාත්‍යන්ත්‍ර වශයෙන් සිද්ධ කන මේ හඩ නැගීමට ලොකු උපකායයක් බවට පත්තවෙලා තිබෙනවා. මේ වෙලාව පිගතුන්ට පු්‍යන් ෝදනා කරමින්. ඊළඟ අපගේ පියවර දලබන සත්‍යය ඉරිදා දින පවත් අන්නට යෙදෙනව සුපුරද්ද පරිදි මාතෘකා බවට පත්්‍යවෙන ත්‍රිපිටක ඉතිහාසය. ඒලා ආරාජිතු දේශනයේ සිදු කිරීමට ගෞරවනය ආරාධනය පරිදි වැඩමුකොට වදාරනව පරාජකී පණ්දිිත කොත්මලෙකු මාර කෂස්්වප අති ගෞරුවනි අපගේ පණඩිතාමුදුරුවන් වහන්සේ. සුපරුදු පරිදි ප්‍රධාන දේශය සිදු කිරීම අති ගෞරුවනී රාජකී ප්ඩිතවසර අප මිස්සක කමල සිරි ගෞරුවනී පණ්ඩිතාමුදුරුවන් වහන්සේසි සිදුකන ලබනො ශාසනය අභිවෘධය වෙනුවෙන් කැපවෙන ඔබ ගී පැවිදිවපසිියලු දෙනාට මේ වෙලා පොද්ී පුුණ්්‍යන් මෝදනා කරමින්. ැමදිනාටම කායික මානසික සුවය සැසින් උදාවේවා. ඔබ කරන මේ මහගු පියවර. මහගු කරත්තාාවය ඔබගේ චතුරාරය සතති ධරමියය අවබෝධය පිණසමේ ඒතුවාසනාවේවා කළ ප්‍රාර්ථනා කරනවා මේ වැඩ සටහන්නෝට දිගින්දිගට සම්බන්ධ වෙමින්. පවත් උදවේ සම්බන්ධ කරවමින් අප කරන්නවමින් මහපු මෙහෙවර මේ තවදට සමාජ ගත කරන්නට අප ටෝප හරකන් ලෙසත් කාරණික සේපත් කරමින් පැඩ සටහන්ි මට පත් කරනසිර දෙෙනන.